समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदं धम्मश्रवण कालो अयं बदंता धम्मश्रवण कालो अयं बदंता धम्मश्रवण कालो अयं बदंता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स ए अपगे शास्त्रु सम्मा संबुदुरजानन वहन्सेट अप हेम दिनागेम नमस्कारे वेवा विहाराधिपति अति गौरवनीय नायक स्वामी वहन्सेगे अवसराय सुपिन्वत्नी मे पिन्नतुन मे पुण्य भूमि सिद्ध करन रतन सूत्र देशनावट समगामीव सिद्धकरण धर्मदेशनावटाई संबंध वेन्नी मे अत्तो ताम श्रद्धावेन मेतनंट पैमिन तिबेन्नी धर्माश्रवणे करान्नट पिन्वत्नी बुदुरजानन वहन्से वदाल मूलिक देशनाव आशीर्वाद संपन्न कम कियला हंदुन्वन्नी निवनट श्रावकयाव एकतु करण एक तुरदेंग अद मे पुण्यभूमिये रतन सूत्र देशनावत् सिद्धवन निसा अपटिताम मित्सितिन सिहि कला ए संबंधो मनोहरि देशनावत् करणवनं होंदाय कियला रतन सूत्रे कियान्ने विशाल धर्म कोट्टासयक एक मटनम पै गानक कियन्न तरम विशाल धर्म सागरयक वगे तियेनवा හැබැයි දේශනා සාරයට සම්බන්ධ යම් ධර්ම කාරණා කීපයක් මතු කරන්න මං කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාව හැම වෙලාවකම අපි ගලපා ගත යුත්තේ අපිව නිවා ගන්නටයි එතකොට අපේ අභ්‍යන්තරය ඇවිලිලා තියෙන්නේ ඇවිලිච්ච අභ්‍යන්තරයක් නිවන්න ලෝකේ ලෑස්ති නැහැ ලෝකෙත් ලෑස්ති වෙලා ඉන්නේ අවුලුවන්ට तुर गुड़ा कौलुवन्न हेतु तिबुनट निवान्न कौरुवत् नए कोहमद निवागान्न किल दान्नित नए गुड़क दिनि निवागान्न धर्मे पाविच्चि करन्न कोहमद किल दान्नित नए तोट ए अय समहार विट धर्मे आभाषयत् अरगनत् ऐविलेन्न पुलुवन् बुद्ध शासने रकिन्न ओन वगे अदहसावमत् ऐविलेनवा तुर बुद्ध शासने कियन एकवत् ए अंदुनगन नए कियन एकयि एकेन तेरेन्ने බුද්ධ ශාසනය තුල තියෙනවා ප්‍රතිපත්ති ශාසනය කියලා තව එකක් තියෙනවා ප්‍රතිවේද ශාසනය කියලා ප්‍රතිවේදය කියලා කියන්නේ තමා තුළම ගොඩනැගෙන ප්‍රත්‍යක්ෂ අවබෝධයට ඒකට අපි පාවිච්චි කරන වැඩපිළිවෙල තමයි ප්‍රතිපත්තිය කියලා කියන්නේ කියන්නේ ප්‍රතිපත්තියට එකතු වෙන්නේ ප්‍රතිවේදය පිණිස ඒතර ප්‍රතිපත්තියට ආපු ගමන්ම අපට එක්තරා විදිහක වැඩපිළිවෙලක් පේන්න පටන් ගන්නවා ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ වැඩපිළිවෙලක් පේන්න පටන් ගන්නවා. ඒතකොට මේ වැඩපිළිවෙල තුල එකතු වෙනකොට අපි එකපාරම විශ්වාසයෙන් ඒක ඔක්කොම අල්ල ගන්න උමනා කියලා බුදුරජාණන් වහන්සේවත් අදාළේ නැහැ. ඒතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාව මුණ ගැහෙනකොට ඒ ශ්‍රාවකයා මුලින්ම කරන්න ඕන අනුමාන ඥානයක් ගොඩනගා ගන්න එක. ලෝකේ තියෙනවා ඥානයේ ප්‍රභේද දෙකක් අනුමානයේ සහ ප්‍රත්‍යක්ෂයේ කියලා. ඒ අනුමාන ඥානී ගොඩනගා ගත්තට පස්සේ තමයි ප්‍රත්‍යක්ෂේ කරා එකතු වෙන්නේ ප්‍රත්‍යක්ෂව එකපාරම ධර්මය අල්ලගන්න උවමනා කරන්නේ හේතුව බුදුරජාණන් වහන්සේම අපිට එහෙම ධර්මය අල්ලන්න කියලා මතක් කළෙත් නැහැ දැන් උන්වහන්සේ මතක් කළා ඔය චුල්ලහත්ති පදෝපම වගේ සූත්‍රවලදී ඇතෙක් දැක්ක ගමන් ඇත්තු ඉන්නවා කියලා විශ්වාස කරන්න තරම් ඔබ කලබල වෙන්න ඕනේ නැහැ ඇතෙක්ගේ අඩිපාර දැක්කහම ඇතෙක් හොයාගෙන යන මිනිහෙක්
එක දේශනා කරන්නේ ජානුස්සෝණිය කියලා කෙනෙකුට එයාගේ යාළුවෙක් හිටියා පිලෝතික කියලා මේ දෙන්න පාරේ මුණ ගැහුනහම ජානුස්සෝණිය සවැත් නුවරට යනවා සවැත් නුවර ඉඳලා අර පිලෝතික කියන තාපසයා එනවා ඒ නාතරේ පිලෝතික ගින් ජානුස්සෝණිය ඇහුවා මේ ඔයා කොහේ ඉඳලා දෙන්නේ කියලා එතකොට එයා කිව්වා මම මේ මධ්‍ය මණ්ඩලේ ගෞතම කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙලා ඉන්නවා උන්වහන්සේව මුණ ගැහිලා එන ගමන් ආ හැබැයිද උන්වහන්සේ මොන වගේ මතවාදියෙක්ද ඒක තමයි ඒ කාලේ මිනිස්සු හෙව්වේ මටත් ආරංචි උන්වහන්සේ මේ මධ්‍ය මණ්ඩලේ වැඩ ඉන්නවා කියලා උන්වහන්සේ මොන වගේ මතවාදියෙක්ද කියලා මට කියන්න පුළුවන්ද කියලා ඇහුවා එතකොට අර ජානුස්සෝණියට පිලෝතික කියනවා මේ මටෝව කියන්න බෑ මං දන්නේ ඒවා කියන්න ඒ නිසා මම වගේ කෙනෙක් මං හිතන්නේ බුදුරජාණන්සේ වගේ කෙනෙක් ගැන කියන්න ලොකු දෙයක් දන්නවා කියලා ඒ නිසා මං ඔයාලට කියන්න මැදිහත් වෙන්නේ නැහැ කිව්වා එතකොට අරයන්ට අලුත් බලාපොරොත්තුවක් ආවා දැන් ඔය මධ්‍ය මණ්ඩලයටම යන එකේ ඒ පැත්තටම යන එකේ පොඩ්ඩක් ඔය කියන මුනිවරයන් වහන්සේ ටිකක් මුණ ගැහිලා ගියාට කමක් නැහැනි කියලා තමයි ආ බුදුහාමුදුරුව ළඟට ගිහින් අහන්නේ මම මේ ඔබ වහන්සේ ගැන පිලෝතිකකින් දැනගෙන ආවේ එහෙම කියනකොට බුදුරජාණන් වහන්සේ වදාලා ජානුස්සෝණිය මේ ඇතෙක් හොයාගෙන යන මිනිහෙක් ඇතෙක්ගේ අඩිපාර දැක්කට ඕනෑවට වඩා විශ්වාස කරන්න ඕනේ නැහැ මේ කැලෑවේ ඇතු ඉන්නවා කියලා මොකද වාමනික කියලා ලොකු අඩි තියෙන ඇතින්නියෝ ඉන්නවා කියලා අඩිපාර දැකලා විශ්වාස කරන්න එපා කියලා සැකින් යන්න කියනවා ඒක තමයි අනුමාන ඥානෙ දැන් මේ බටහිර දර්ශනීය කතා කරනවා අනුමානය සහ ප්‍රත්‍යක්ෂය කියලා ඒවායේ ආభాෂයේ සම්පූර්ණයෙන් බෞද්ධ සන්දර්භය ඇතුලේ තියෙන්නේ මම හිතන්නේ ඒවයින් ගත්ත පොඩි පොඩි කොටස් ටිකක් තමයි ඔය තියෙන්නේ අනුභූතිය සහ ප්‍රත්‍යක්ෂය කියලාත් කතා කරනවා එතකොට මේ අනුමානය සම්බන්ධව අදහස ඒක තමයි එක පාරම අඩි දැක්කාට පිළිගන්න ඕනේ නැහැ ඇත්තු ඉන්නවා කියලා සැකින් යන්න කියනවා. එතකොට මිහිඳු හාමුදුරුවෝත් ඇවිල්ලා අයෝග පළවෙනියෙන්ම ලංකාවේ කිව්වේ. හොයලා බලන්න ඕන ගොඩක්. මිහිඳු හාමුදුරුවෝ ලංකාවට පළවෙනියෙන්ම ඇවිල්ලා ඔය දේශනාව තමයි කරලා තියෙන්නේ. ඒක තමයි බුදුරජාණන් වහන්සේගේ මතවාදය. ඊට පස්සේ සැකින් තවත් ඉස්සරහට යන්න කියනවා. සැකින් යනකොට අඩිපාරක් තියෙයි කියනවා. ඔය පිටේම අතුල්ලලා තියෙන තැනුත් තියෙයි කියනවා. අඩිපාරක් තියේ දලපාරක් වැඩිච්ච තැන් තියේ කියනවා. ජානුස්සෝණිය ඒත් කලබල වෙන්න එපා කියනවා මේ කැලෑවේ ඇත්තු ඉන්නවා කියලා. හේතුව තමයි උච්චා කලාරිකා කියලා ඇතින්නියෝ ඉන්නවා කියනවා දලපාර උඩින් ගහන්න පුළුවන්. ඒ නිසා තවත් කලබල වෙන්න එපා කියනවා. සැකෙන් යන්න කියනවා. තවත් ඉස්සරහට යනකොට අඩිපාරක් තියේ කියනවා දලපාරක් වැඩිලා තියේ කියනවා. පිට අතුල්ලලා ටිකක් උඩින් අතු කඩලා දාපු තැනුත් තියෙයි කියනවා දැන් අද්දකීම් 3-4ක්ම තියෙනවා පිළිගන්නම පුළුවන් සාක්ෂි කීපයක් තියෙනවා බුදුරජාණන් සෙතනදි මතක් කරනවා ඒත් කලබල වෙන්න එපා කියනවා හේතුව උඩින් අතු කඩන්න පුළුවන් උච්චා කණේරුකා කියලා තින්නියෝ ඉන්නවා කියලා ඒ නිසා තවමත් කාදිසි වෙන්න එපා කියනවා ඇත්තු ඉන්න බවට විශ්වාස කරන්න කොහොම සැකෙන් ඉස්සරහට යන්න කියනවා එතකොට විශාල ඇත්තු පිරිසක් මැද්දේ ඇතෙක් ඔයා දැක්කොත් විතරක් එදාට පිළිගන්න ඉන්නවා මේ කැලෑවේ ඇත්තු එච්චරයි. ඕක තමයි අනුමාන ඥානය. ඊට පස්සේ Tamange අත්දැකීමක් බවට පත් වෙනකන් පිළිගන්න ඕනත් නැහැ. හැබැයි Tamange අත්දැකීමක් බවට පත් උනාට පස්සේ වෙන කෙනෙක්ගේ කතාවෙන් වැඩකුත් නැහැ. ඒ කියන්නේ දැන් ඒක මගේ අවබෝධයක් වුණාට පස්සේ මට බුදුරජාණන්සේ කියපු කාරණෙන්වත් වැඩක් නැහැ ඇත්තටම. හේතු ඒක මගේම අවබෝධයක් වෙලා එයාට ඉතින් බුදුරජාණන් වහන්සේ කිරේ ශ්‍රද්ධාව පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ මොකද උන්වහන්සේ කියාපු පාරින් තමයි ආ අවබෝධයට ගිහින් තියෙන්නේ ශ්‍රද්ධාව පොඩ්ඩක්වත් අඩු වෙන්නේ නැහැ නමුත් ඊට පස්සේ අර බුදුරජාණන් වහන්සේගේ භාවිතයෙන් ප්‍රයෝජනේ අරගෙන ඉවරයි ඒ නිසා තමයි රහතන් වහන්සේලගේ තොරතුරු වල තියෙන්නේ අරහත්ත්වයේ ගැන කියද්දී උන්වහන්සේට හැම වෙලාවකම කියනවා කතං කරණීයම් මං කරන්න ඕන වැඩේ කරලා ඉවරයි දැන් නාපරං ඉත්තත්තායිපි පජානාති ආයි මට දැන් කරන්න දෙයක්වත් නැහැ බුසිතම් බ්‍රහ්මචාරියම් බඹසර ජීවිතේ නිමා වෙලා තියෙන්නේ දැන් මට ආයි කරන්න දෙයක් නැහැ එතකොට මේ කරන්න දෙයක් නැති මට්ටමට හිත හදාගන්න තාක් අපිට බුදුහාමුදුරන්ගේ උදව් අවශ්‍යයි එතනට තමයි අපි ධර්මයේ ක්‍රමානුකූලව පාවිච්චි කරන්න ඕන එතකොට පින්වත්නි
ඒ ප්‍රත්‍යක්ෂ ඥානයේ තමා තුල ගොඩනැගෙන තාක්කල් බුදුරජාණන් වහන්සේගේ දේශනා වුණත් අනුමානයට ගලපගත්තම හරි මොකද මේ දේශනාවල තියෙනේවා වඩාගෙන යනකොට වෙනස්කම් තියෙනවා දේශනාවල තියෙනේවා හිත වඩාගෙන යනකොට අත්දැකීම් විදියට පොඩි පොඩි වෙනස්කම් තියෙනවා දාර්ශනික කතාව එකමයි එතකොට වැදගත් දෙයක් තියෙනවා දැන් අද මේ දේශනාවේ අපි රතන සූත්‍රය ගැන අදහසක් මතු කරන්න හදනවනේ දැන් රතන සූත්‍රයේ දේශනා කරන්නේ විශාලාවේදී එතන මේ විහාරස්ථානයේ දවස් කීපයක් මේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන සංඝයා වැඩ ඉන්නවා උන්වහන්සේලා විසින් දවස් කීපයක් එහෙම දේශනාවක් කරනවා ඔබට නිකන් හරි හිතිලා තියෙනවද මේ දේශනාව ඇයි මේ අතීතයේ හිටපු ස්වාමින් වහන්සේලා ධර්මදර විනේදර ස්වාමීන් වහන්සේලා ඇයි මේක මේ මිනිසුන්ගේ ජන ජීවිතයට එකතු කළේ හිතිලා තියෙනවද ඇයි අර ප්‍රධාන සූත්‍ර තුනක් තියෙනවා අපි එකට තුන් සූත්‍රය කියනවා ඇයි ඕකට මේක දේශනාව එකතු කළේ මේ දේශනාවේ හැඩය දිහා බැලුවට පස්සේ අපට තේරෙනවා දේශනාව පටන් ගත්ත තැනම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ දාර්ශනික හරයත් අභියෝගයට ලක් කරමින් දේශනාව කෙරෙන්නේ මුලින් මේක තා ගැඹුරක් තියෙන දේශනාවක් ඇත්තටම මේ දේශනාව කළාම විශාල පිරිසක් සුවපත් වුණා කියලා කියන්නේ මේ දේශනාවෙන් ගොඩාක් මාර්ගඵල ලැබලා තියෙනවා මාර්ගඵල ලැබලා තියෙනවා ඒතර මාර්ගඵල ලබා ගන්න තරම් බොහොම ප්‍රබල දේශනාවක් තමයි රත්න සූත්‍රය කියන්නේ රතන සූත්‍රයේ දේශනා කරන්න බුදුරජාණන් වහන්සේ විශාලාවට වැඩම කරන්නේ බුදුරජාණන් වහන්සේ නිකන් හිතලුවක් විදියට වැඩියා නෙමෙයි. ඒ වෙනකොට මිනිසුන්ට තුන්බියක් තිබ්බා කියලා කතාවක් තියෙනවා. ඒතකොට මිනිසුන්ට ලොකුම ප්‍රශ්නේ තමයි කන්න නැතිකම. ඒතකොට ආහාර නැතිකම නිසා, ඒ කියන්නේ ආහාර නැති වුණේ වර්ෂාව නැතිකමෙන්. ඉතින් විශාලාවේ සමූහාණ්ඩුවක් තිබ්බේ ගොඩාක් රජවරු පාලකයෝ විදියට ඉඳලා තිනවා මේ සමූහාණ්ඩුව හැමදාමත් එකතු වෙලා අර කොවිඩ් කාලේ මේ එක එක කරන පාලකයෝ රටවල් වල එකතු වෙලා සාකච්ඡා කළා වගේ ගොඩාක් අය එකතු වෙලා මේ ගැන සාකච්ඡා කරලා තියෙනවා. ඒතර ඔහොම සාකච්ඡා කරද්දී මේ අයට තිබ්බ ප්‍රශ්නේ තමයි අපි ගොඩාක් විකල්ප කරනවා නමුත් මේකක්වත් සාර්ථක නැහැ. දැන් අපි මොකද කරන්නේ? ඔන්නෝම අනාථ වෙනකොට තමයි ගොඩාක් අයට හිතෙන්නේ මේ ඇහැට පේන්නේ නැති මොනවා හරි බලපෑම් උනත් තියෙන්න බැරිද? ඒ අතර මිනිසුන්ගෙත් කතාවක් ගිහින් තියෙන්න ඇති මේ අමනුෂ්‍යයන්ගෙත් බලපෑමක් තියෙනවා වගේ. දැන් ගොඩාක් ප්‍රශ්න එනකොට බෞද්ධ සංස්කෘතික ධාරා උනත් පිළිගන්නවා මේ ඇහැට පේන්නේ නැති කාගේ හරි බලපෑමක්ද දන්නේ නැහැ කියලා. ඒක මේ පෙරදිග දැනුමේ තියෙන එක කොටසක්. ඒක ගර්හා නොකළ යුතුයි. සමහරවිට අපිට එහෙම එකක් කිව්වට පස්සේ මේ කාලේ නම් හරියට ගරහනවා. ඒ කියන්නේ එහෙම පේන්නේ නැති ජීවින් නැතිය එහෙම ආ ඉන්නවා නම් ඇයි අපිට පේන්නේ නැත්තේ? එයා හිතාගෙන ඉන්නවා ඔක්කොම ඇස් වලට පේන්න ඕන කියලා. ඇස් වලට ඔක්කොම පේනවා නම් මොකටද ওই කණ්ණාඩි දාන්නේ? එතකොට මේ ඇස් වලට ඔක්කොම පේන්නේ නැති නිසා මේ පේන්නේ නැති කැලී ටිකක් බලා ගන්න නේද කණ්ණාඩි දෙකක් දාන්නේ? ඕක දාලත් කවුරු හරි හරි අභිමාණයෙන් වටපිට බලලා කියනවා නම් ඔව් දැන් මට ඔක්කොම පේනවා මට දැන් ප්‍රශ්න ඉවරයි කියනවා. එහෙනම් මොකටද අන්වීක්ෂයක්? ඒකටත් ඔක්කොම පේනවා නම් මොකටද ආර දිනු කරන්නේ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයක් වගේ එකක්? එහෙනම් අපිට එකක් තේරෙනවා ඉන්ද්‍රිය ගෝචර සීමාව හරිම පොඩි. ඇත්තටම ත්‍රිමාණයක් විතරනේ ඇහැට ගෝචර වෙන්නේ ත්‍රිමාණයක් විතරයි. බටහිර ලෝකෙත් මාන 13ක් විතර පිළිගන්නවා බුදුදහමට අනුව මාන 31ක් විතර පිළිගන්නවා. එතකොට දැන් ඇහැට පේන ඔක්කොම ඇත්ත කියලා පිළිගන්න එක තරම් මෝඩකමකුත් නැහැ. එහෙමත් ඉන්නවනේ සමහර අය ඇසට පේන ඔක්කොම පිළිගන්න එක. අර එක ඔකට ලස්සන සිද්ධියක් තියෙනවා. එක වෙලාවක ඉබ්බෙක් වතුරෙන් උඩට ඇවිල්ලා ගොඩ බිමේ ගිහින් ඇවිල්ලා ඉබ්බා කියනවලු මාළුන්ට මේ ගොඩ බිමේ ගොඩ නැගිලි තියෙනවා ලස්සන ලස්සන ගෙවල් තියෙනවා පාරවල් වල වාහන එහෙම යනවා මං දැක්කා. එතකොට අර මාළු ටික මූණින් මූණ බලා ගන්නවලු මේ ඉබ්බාගේ ඔළුව නරක් වේකනද කොහෙද එනවා ඇයි? එහෙනම් අපිටත් පේන්නේ පායේ ගොඩ නැගිලි. අපිට පේන්නේ නැණි. එතකොට අපිට එහෙම මිනිසු කියලා පිරිසක් පේන්නේ නැණි. එතකොට මාළු අර ඉබ්බට හිනා වෙනවලු. මාළු ඉබ්බට හිනා වුණාට කමක් නැහැ. හැබැයි මාළු එකක් දැනගන්න ඕන. ඉබ්බට මාළුන්ට වඩා සීමාවකට යන්න පුළුවන් බව විතරක් මාළු දැනගත්තාම ඇති. එතකොට දැන් මේ බුදුදහමේ දැනුම
සම්පූර්ණේම අතීන්ද්‍රිය ප්‍රත්‍යක්ෂයි. ඒක ඉන්ද්‍රිය ප්‍රත්‍යක්ෂ දැනුම විතරක් නෙමෙයි මේකට එකතු වෙලා තියෙන. ඇහැට පේන්නේ නැති ජීවීන් සම්බන්ධ ලොකු කියවීමක් තියෙනවා. දැන් මම කාලයක් ඇහැට පේන්නේ නැති අය ගැන කාලයක් හෙව්වා. ඒව දැන් මම කතා කරන්නේ හේතුව තමයි මේ ඒව කතා කළාට පස්සේ හරියට ඒවට එක එක විකල්ප හොයාගෙන මිනිස්සු අපි ළඟට එනවා. ඒතර ඒ කාලේ මට සමහර තැන් හම්බ වෙලා තියෙනවා හිතා ගන්න බැරි ඇහැට පේන්නේ නැති බලපෑම් තියෙන තැන්. මොකද ඒක ගැන පරීක්ෂණයක් කළා ওই කාලයකට කලින් මම කැලණිය විශ්වවිද්‍යාලේ මානව සම්බන්ධතා සමග බැඳිච්ච අමනුෂ්‍ය චර්යා කියලා. ඒකට බණ්ඩිකන් ඔහේව මේ හොයාගනිද්දී මට හරි අමුතු අත්දැකීම් ගොඩකට මූණ දෙන්න වෙලා තියෙනවා. ඒකෙන් අර බෞද්ධ දැනුම තුල පැහැදිලි වෙන අතීන්ද්‍රිය ජීවීන් ගැන ධර්මයේ තියෙනවා. දැන් රතන සූත්‍රයලත් එහෙම එක්කත් සම්බන්ධයි වගේ පේනවා. හැබැයි එහෙම එකක් තියෙන්න නැතුවත් ඇති. මොකද මිනිසුන්ට විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් කෙනකොට ආ මේ අමනුස්ස ප්‍රශ්නයක් කියලා දාන්න ඇති. ඕක තමයි ওই 3B අමනුස්ස බය කියලා එක්කත් තියෙන්නේ. මිනිසුන්ට විසඳ ගන්න බැරි ප්‍රශ්නයක් එනකොට ඒගොල්ලෝ හිතුවා මේක මොකක් හරි අමනුස්ස ප්‍රශ්නයක්වත් වෙන්නේ නැති. දැන් විසඳුමක් නැහෙනි. විසඳුමක් නැති නිසා මේ අය කල්පනා කළා මොකද්ද කරන්නේ. එතුණට සමූහ ආණ්ඩුව එකතු වුණා එක දවසක් මේ වගේ වෙලාවක. පන්දාන් එහෙම පත්තු කරලා ලොකු ශාලාවක. ඒ රජවරුම මං හිතන්නේ 8000ක් විතරනේ. ඔක්කොම එකතු වෙලා විශාල සාකච්ඡාවක්. ඒ අතර කිව්වා දැන් අපිට මේකට විසඳ ගන්න බෑ. දැන් අපි මොකද්ද කරන්නේ? දැන් වේගෙන් මිනිස්සු මැරෙනවා. එතකොට එක රජ කෙනෙක් නැගිටලා කිව්වා මේකට එකම දේ තමයි ආධ්‍යාත්මික මුනිවරු ගෙනල්ලා මොකක් හරි වැඩක් කරන එක. ඒතර ඒ අය අතර යෝජනා වුණා අපි සංජේ බෙල්ලට්ටි පුත්ත ගෙන්නමු. ඊට පස්සේ නිගණ්ඨනාද පුත්ත ගෙන්නමු. ඒ වගේ ඒ කාලේ හිටපු අය ගැන අදහසක් ආවා. එතකොට බුදුහාමුදුරුවෝ ගැන විශාලාව දන්නේ නැහැ. විශාලාවට බුදුරජාණන් වහන්සේ අලුත් කෙනෙක් සහ උන්වහන්සේ ගැන කිසිම හඳුනා ගැනීමක් විශාලාවට තිබ්බේ නැහැ. ඊට පස්සේ මෙතන බුදුරජාණන්සේ මුණ ගැහිලා ආපු කෙනෙක් හිටියා ප්‍රධාන වෛද්‍යවරේ ජීවක කියලා. එයා කිව්වා රජතුමනි මටත් තියෙනවා කතාවක් කියන්න. ඔබතුමාලා කැමතිනම් මේ ලෝකේ මේ මිහිමත බුදුරජාණන්සේ නමක් පහළ වෙලා ඉන්නවා. ඔබතුමාලා කැමතිනම් පොඩ්ඩක් හිතලා බලන්න විශාලාවට ඒ වගේ කෙනෙක් වැඩම කරගත්තොත් හොඳයි වගේ අදහසක් මට හිතෙනවා. හැබැයි ඔබතුමන්ලා කැමති නම් ඒ ගැන පොඩ්ඩක් සලකලා බලන්න කිව්වා. එතකොට ওই රජවරු අතර සාකච්ඡාවක් ඇති වුණා මේ බුදු කෙනෙක් පහළ වෙලා කියලා ආරංචියක් යනවා. හැබැයි අපි කවුද කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ ගොඩාක් විශ්වාස කරන්නත් නැතුව ඇති. මොකද ඒ කාලෙත් බුදු වුණා කියලා එහෙම කියන්නේ නැති කට්ටිය. එහෙම කියන්නේ නැති. මොකද බුද්ධ කෝලහාලයක් පවතිනවා. ලෝකේ කෝලහාල කීපයක් තියෙනවා. එකක් මංගල කෝලහාලය, එකක් සත්‍ය කෝලහාලය. ඔකේ වැදගත්ම එකක් තමයි බුද්ධ කෝලහාලය. බුදු කෙනෙක් පහළ වෙනකන් ලෝකේ බලාගෙන ඉන්න යුගයක්. දැන් මේ කාලේ අපිට එහෙම එකක් තියෙනවද? නෑ. මේ කාලේ හැබැයි යුද්ධයක් පහළ වෙන ලකුණු නැද්ද? ආ එහෙනම් යුද්ධ කෝලහලික ලෝකේ ලෑස්ති වෙනවනේ. අන්න ඒ වගේ බුදු කෙනෙක් පහළ වීම සම්බන්ධ මේ හැමෝගෙම හිතවල අදහසක් මෝරගෙන ඉන්න පටන් ගන්නවා. ඒ කාලේ මේ බුද්ධත්වයේ ගැන කතා කරන අනාගතේ හිත නිවාගෙන කෙලෙස් තිරුද්ධ කරලා සම්පූර්ණයෙන්ම මේ ජරා මරණ දුක ආයෙ පැනවෙන්නේ නැතුව විසඳ ගන්න මුනිවරයෙක් පහළ වෙනවලු කියලා ওই ඍෂිවරු එහෙම ලොකුවට කතා කළා. ඒ වෙනකොට දෛවඥයෝ වගේ අය හිටියා. අද ඉන්න අය වගේ නෙමෙයි. ඒගොල්ලෝ හුඟ හොඳට ත්‍රිවේද ප්‍රාප්තයි. ඔය අතර සාකච්ඡාවක් තිබෙද්දි මේ අතර තමයි බුදුරජාණන්සේ පහළ වුණේ. බුදුරජාණන් වහන්සේ පහළ වුණා කියන ආරංචියට ඉක්මනින්ම මේ උන්වහන්සේ වැඩම කර ගැනීම සම්බන්ධ අදහසකට අර විශාලාවේ හිටපු සමූහ ආණ්ඩුවට සම්බන්ධයි කතා කළා. එතන මේක අලුතෙන් දැනගන්නේ කොහොඳයි? හේතුව තමයි මේක දැනගත්තාම අලුත් කියවීමක් සහිතව රතන සූත්‍රයත් එක්ක එකතු වෙන්න පුළුවන්. ඒක තමයි අපිට දැන් මෙතන මතුවෙන අදහස. එතකොට දැන් විශාලාවට බුදුරජාන් වහන්සේ වැඩම කරන්න ආරාධනා කළාම් බුදුරජාන් වහන්සේ ආරාධන ලොකුවට බාරගත්තේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ආරාධනාව බාර ගන්න කලින් රාජතාන්ත්‍රික සම්බන්ධයක් හදාගත්තා. එතකොට බිම්බිසාර රජුරෝ හිටියේ. බිම්බිසාර රජුරෝනි කිව්වා අපිට බුදුරජාණන් වහන්සේ විශාලාවට වැඩම කරගන්න ඕන. එතකොට ඔබතුමන්ගේ ප්‍රදේශයෙන් ගඟ ළඟ ඉඳලා අපි ලස්සනට පාර හදන්නම්. එතකොට එහෙනම් අපිට තේරෙනවා රාජතාන්ත්‍රික සම්බන්ධයකට තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරගෙන තියෙන්නේ. හැබැයි බුදුරජාණන් වහන්සේ රජකමට කිසිම සම්බන්ධයක් නැහැ. මොකද අපේ ගනුදෙනුව රජකමත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. පාලන තන්ත්‍රයක් දෙක සම්බන්ධ නම් උන්වහන්සේ කවදාවත් ඇසල හඳ පායා තියෙන රාත්‍රියක මාලිගාවෙන් පහළට බහින්නේ නැහැ. බලයත් එක්ක
අපි ආධ්‍යාත්මික වැඩේ පොඩ්ඩක් හරි සම්බන්ධයක් තිබ්බනම් උනාස යුවරජ කෙනෙක් කිසිම දවසක දුර්ගේශ්වරි වලට යන්නේ නැහැ. එන එකක් මතක තියාගන්න බුදුරජාණන්සේගේ ශ්‍රාවකයාගේ සම්බන්ධය බලයේ සමග බැඳී පවතිනක් නෙමෙයි. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ ඍජුව පිළිවෙත් පුරන්න ආපු කෙනෙකුට ඒක කිසිම සම්බන්ධයක් නැති තත්ත්වයක්. එතකොට දැන් මේ බුදුරජාන් වහන්සේ වැඩම කරන්න විශාලාවට වඩිනකන් බිම්බිසාර රජුරෝ එයත් සෝතාපන්න කෙනෙක් නිසා එයාට විශාල ගෞරවයක් බුදුරජාන් වහන්සේ ගැන තිබුණා. සුදු වැලි අතුරලා කෙසල් වලින් තොරන් හදලා නෙළුම් මල් වලින් පුන් කලස් හදලා දෙපැත්තෙන් තියලා බුදුරජාන් වහන්සේ වැඩම කරන්න ලෑස්ති කළා. ඒ අතරේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න විශාලාවෙත් පිරිස ලෑස්ති වුණා. විශාලාවේ හැමෝම ලෑස්ති වෙලා ඉන්නකොට ඒ අයත් සුදු වැලි අතුරලා මොකද බුදු කෙනෙක් වැඩම කරනවා කියන අසහාය අදහසක් ඒ අයට තිබුණා. කෙසල් වලින් තොරන් හදලා ඊට පස්සේ මේ පිරිමි උදවිය තට්ටේ සම්පූර්ණ කොණ්ඩේ කපලා ඒ අයත් පාර දෙපැත්තෙන් තියලා හරි ලස්සනට මේ බුදුරජාණන් වහන්සේ වැඩම කරන්න පෙරහැරක් හදලා තියෙනවා. ඔය අතර තමයි බුදුරජාණන් වහන්සේ වැඩම කරලා උන්වහන්සේගේ අතේ තිබ්බ පාත්‍රෙන් පැන් එකක් අරගෙන ආනන්ද හාමුදුරුවන්ට දෙන්නේ. බුදුරජාණන්සේ බුද්ධ අධිෂ්ඨානයක් කරලා තියෙනවා. මේ පාත්‍රයේ පැන් බිඳුවක්වත් අපතේ නොයාවා. මේ බිඳුවක්වත් අපතේ යන්නේ නැතුව මේ පැන් ටික මිනිසුන්ගේ ඇඟේ දැවටෙනවත් එක්කම සුවපත් වේවා කියලා අධිෂ්ඨානයකුත් කරලා තියෙනවා. එහෙම කරලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මේ පැන් පාත්‍රය දීලා බුදුරජාණන් වහන්සේ කෙලීම අර කූටාගාර ශාලාවට වඩිනවා. ඒ වඩිනකොට ආනන්ද හාමුදුරුවන් අතිරේකව පිරිත් පැන් ඉහෙන වැඩෙත් කරනවා. ඒතර පිරිත් පැන් ඉහෙන එක සම්බන්ධ මූලික අදහසක් මං හිතන්නේ ත්‍රිපිටකයේ උතනින් තමයි එන්නේ. හැබැයි මේක නිවන සම්බන්ධ කතාවේදී එක්තරා තැනක ගැටුමක් ඇති වෙන සංසිද්ධියක්. ගැටුමක් කියන්නේ ප්‍රශ්නයක් නෙමෙයි. අර මූලික දේශනාවේ ආරක්ෂාව ගැන කියද්දිත් මේ රතන සූත්‍රයේ කතාව කියද්දිත් පොඩි ගැටුමක් තියෙනවා. හැබැයි බුද්ධ දේශනාවේ එතකොට රතන සූත්‍රයේ විශාල බලයක් තියෙනවා කියන්නේ මොකද්ද? ඒක නිකෙලස් වචන. ඒ කියන්නේ නිකෙලස් බුද්ධ වචනය. හැබැයි බුදුරජාණන් වහන්සේට උවමනා වුණේ මිනිසුන්ගේ එදා ලෙඩේ හොඳ කරන්නම නෙමෙයි. මේ දේශනාව දිහා බැලුවහම තේරෙනවා මිනිසුන්ගේ බව රෝගය සුවපත් කරන්න උන්වහන්සේට උවමනා වෙච්ච බව. මේ රතන සූත්‍රයේ තියෙන්නේ මේ සෝවාන් වෙන එක ගැන. දැන් බුදුරජාණන් වහන්සේ ගැනවත් කියලා නෙමෙයි ආශිර්වාද කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ගැන කියලා ආශිර්වාද කරා නම් අපිට හිතන්න පුළුවන් මේ විශ්ව ධාතුවේ බුද්ධ ශක්තියක් කියලා බැහැලා පවතිනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සම්බන්ධව අදිෂ්ඨාන කරලා මේ මිනිසුන්ට සුවපත් වෙන්න මහා කරුණාවෙන් ප්‍රාර්ථනා කරන්න ඇති කියලා. එහෙම කළා නම් අපිට හිතන්න පුළුවන් මේකේ ආශිර්වාදයේ විතරමයි තියෙන්නේ කියලා. හැබැයි මේ රතන සූත්‍රයේ බලන්න හැම තැනකම බොහෝ තැන්වල තියෙන්නේ ඉදම්පි සංගේ රතනම් පනීතං. ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්ති හෝතු. මේක මේ සංගයා තුල පවතින විශේෂ තත්ත්වයක්. ඒකෙන් සුවපත් වේවා කියලා. මොකද්ද සුවපත් වේවා කියන්නේ? මිනිසුන්ගේ ඇඟ ලෙඩ වෙන එකට බෙහෙත් හොයා ගන්න පුළුවන්. මිනිසුන්ගේ හදවත තුල බව රෝගයෙන් පීඩාවටපත් වෙච්ච ගතියක් තියෙනවා. ඒක තමයි මේ පෘථුවියේ පවතින භයානකම රෝගී තත්ත්වය. ඇඟලෙඩ වුණාට පස්සේ ඒකට බෙහෙත් ගත්තාම හොඳ වෙනවා. බුදුදහම සුවපත් වීමේ අර්ථයෙන් මතු කරන්නේ බව රෝගය කේන්ද්‍ර කරගෙන. කියන්නේ භවයෙන් පීඩා විඳින ගතියක් තියෙනවා. ඒක තමයි ලෝකේ බරපතලම උත්සන්නම රෝගී තත්වය. එතකොට ඒ රෝගයේ සුවපත් වීමේ අදහස නම් යටත් පිරිසෙන් සෝතාපන්නවත් වීම ඇර වෙන විකල්පයක් නැහැ. ඒ නිසා තමයි මේ සෝවාන් වෙන එක ගැන කියන්නේ. සෝවාන් වෙන එක ගැන කියද්දී මං හිතන්නේ විශාල පිරිසක් ධර්මයේ අඳුන ගන්නවා. විශාල පිරිසක් මාර්ගඵල ලබලා තියෙනවා. එතකොට මේ මාර්ගඵල කතාව යට ගිහින් අපි ආශිර්වාදයේ පිණිස විතරක් මේක පාවිච්චි කරන එක නරකයි. ඒ කියන්නේ ආශිර්වාදයක් නැද්ද විශාල ආශිර්වාදයක් තියෙනවා. දැන් මේ ස්වාමීන් වහන්සේ දින ගණනාවක් පුරාවට මේ දේශනාව සජ්ජායනා කරන්න අපේ නායක ස්වාමීන් වහන්සේ සැලසුම් කරලා තියෙන්නේ. මේක විශාල ආශිර්වාදයක් තියෙනවා. ඒ ආශිර්වාදාත්මක අර්ථයෙන් මතුවෙන්නේ ඝන පිහිටවීමක් මතත් නෙමෙයි. මොකද ඝන ශාස්ත්‍රයයි බුදුදහමේ මූලික කේන්ද්‍රීය කියවීමයි දෙක අතරත් ගැටුමක් තියෙනවා. දැන් බුදුදහම ඝන පිහිටවීමක් විදිහට පිළිගන්නේ නැහැ. හේතුව බුදුදහම ඝන පිහිටවීමක් මත බලය ස්ථාවර කරපු එකක් නෙමෙයි. උදාහරණයක් විදිහට
අපි මෙහෙම හිතමුකෝ දැන් ඕම් කියන එක බ්‍රාහ්මී අක්ෂරයක්. එතකොට ඒ නිසා මන්තර ඔක්කොම ඝන පිහිට වූ නිසා ඕම්කාරයෙන් තමයි මන්තර පටන් ගන්න. නමුත් එහෙම ඒක බ්‍රාහ්මී අක්ෂරවල ඉතා ඉහළින් තියෙන එකක්. නමුත් ඒකෙන් පටන් ගත්ත එක දේශනාවක්වත් නැහැ. ත්‍රිපිටකේ කොහෙවත් නැහැ ඕම් කියලා පටන් ගත්ත එක. නයන්න කියන එක අපාය අක්ෂරයක්. නයන්නින් මොකුත් පටන් ගන්න එපා කියලා දිනවා. නමුත් බුද්ධ දේශනාව පටන් ගන්නීම නමෝ තස්ස කියලා. එතන අපිට තේරෙනවා අර මේ ওই ඝන පිහිට වීම වගේ එකක් මත නිමේ රතන සූත්‍රය වගේ දෙයක බලයේ තියෙන්නේ. ඒක නිකලෙස් වචන. නිකලෙස් වචන. ඒක මේ කෙලෙස් සහිත කෙනෙක්ගේ කතාවක් නෙමෙයි. ඒක නිකලෙස් බුද්ධ වචනයක්. ඒ නිසා තමයි ඒකේ විශාල බලයක් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ දේශනා රටාවේ ඉතා විශේෂත්වයකුත් තියෙනවා. නමුත් දැන් මේ රතන සූත්‍රයේ ගත්තට පස්සේ රතන සූත්‍රේ පටන් ගත්ත තැනම මිනිසුන්ගේ හෘද සාක්ෂිය තුවාල කරන්නත් බුදුරජාණන්සේ කැමති නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් තරම් අනුකම්පා කරපු කෙනෙක් නැහෙනේ. ඒ නිසා පටන් ගත්ත තැනම කියනවා යානීද භූතානි සමාගතානි යම්තා ක්‍රැස්සුණු යම්තා ක්‍රැස්සුණු පේන නොපෙනෙන අය ඉන්නවා නම් බුම්මායා නිවායා නිවාන්තලික්කේ භූමස්ත අන්තරීක්ෂයේ විහිදලා ඉන යම්තා පිරිසක් ඉන්නවා නම් ඒ සියලු දෙනාම මේ මම කියන කතාව අහන්න මම කියන කතාව අහන්න මේ මිනිස්සු දිවාච රත්තෝච හරන්තියේ බලි මෙන්න දවල් රෑ ඕගොල්ලන්ට බලි පූජා දෙනවා. ඒ කියන්නේ මිනිසුන්ට දැන් හිතෙන්නේ නැතිනේ ඇහැට පේන්නේ නැති කාගේ හරි ලොකු බලපෑමක් තියෙනවා කියලා. එතකොට මිනිසු පටන් ගත්ත ගෙවල් වල බලි පූජා කරන්න. එතකොට උන්වහන්සේ ඒගොල්ලන්ගේ කතාව ගැන කියනවා. දිවාච රත්තෝච හරන්තියේ බලින් තස්මාහිනේ රක්කත අප්පමත්තා අප්පමත්තා අප්‍රමාදීව ඔවුන් ආරක්ෂා කරන්න. එහෙම කියනකොටම විශාලාවේ අය ඔක්කොම බුදුහාමුදුරුවෝත් එක්ක එකතු වෙන්න ඇති. ඇයි? මේ ඇවිල්ලා තියෙන මුනිවරයන් වහන්සේ අලුත් කෙනෙක් වුණාට අපි වගේම අපේ අදහස් තියෙන කෙනෙක්. අපිත් ඔය වගේ අදහසක් තියෙන්නේ. එතකොට අපිටත් ඔය වගේ අදහසක් තියෙන නිසා මේ මුනිවරයන් වහන්සේත් අපේ අදහසටම ගැළපෙන කෙනෙක්. අනේ එතකොට අලුත් බලාපොරොත්තුවක් එනවනේ. ඔතනදීම බුදුරජාන් වහන්සේ වදාලා නම් මේ මිනිස්සු මෝඩ වැඩක් කරන්නේ ඕගොල්ලෝ කරලා තියෙන වැරදි වැඩක්. මේ දිවා රාත්‍රී බලි පූජා කරන එක තේරුමක් නැහැ පේන අයට. ඔයගොල්ලෝ දන්නේ නැහැ නේ මේ මොකක්වත් කියලා කිව්වා නම් අර මිනිසුන්ගේ ඇතුලේ අභ්‍යන්තර ගැටුමක් ඇති වෙනවා. සාම්ප්‍රදායික මිනිසුන්ගේ චින්තනය තුවාල වෙන්න පුළුවන්. හෘද සාක්ෂි තුවාල වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කවුද කියලා අඳුන්වලා දෙන්න කලින් උන්වහන්සේ මෙහිම කතාවක් කියන්නේ එළිය කෙනෙකුට අපිව රකින්න පුළුවන් නිසා නෙමෙයි. ඒකයි මං කිව්වේ අර මූලික දේශනාවේ මතක් කරනවා මේ තමන්ගේ ප්‍රවේශම තියෙන්නේ කොතනද? එක තැනක අර එක ස්වාමීන් වහන්සේ නමක් ගල් පතුරක් උඩ භාවනා කරනවා. එතකොට ඒ භාවනා කර කර ඉන්නකොට එතන වෛශ්‍රවණ දෙවියෝ යන ගමන් අහලා තියෙනවා මේ හාඳුරු භාවනා කරන පාටයි මේ ස්වාමීන්වහන්සේට මොනවා හරි ආරක්ෂක විධිවිධානයක් තියෙනවා නම් හොඳයි කියලා අර වෛශ්‍රවණ දෙවියෝ ළඟ හිටිය දෙන්නෙක් දෙපැත්තෙන් අතර කරාලු. එතකොට ඒ දෙන්නා අතර කළ වෛශ්‍රවණ දෙවියෝ ගමන ගියාලු. ඒ හාඳුරුන්ට දකුණු දාන මඩල බිමට තියලා වන්දනා කරලා ගියාලු. ගියාට පස්සේ අර හාමුදුරුව සමාපත්තිය නැගිට්ටලු. භාවනා කරපු හාමුදුරුව. ඒ හාමුදුරුව නැගිටලා බලනකොට දෙන්නෙක් ඉන්නවා දෙපැත්තේ. ඇහුවලු කවුද මේ? එතුරු කිව්වලු ස්වාමීනි මේ අපි වෛශ්‍රවණ දෙවියන්ගේ පිරිස. හැබැයි මේ ඔබ වහන්සේගේ ආරක්ෂාවට තමයි මෙතන නතර කරලා ගියා අපිව. ඔබ වහන්සේගේ ආරක්ෂාවට ආයත්තද? ඇයි මට ආරක්ෂාව නැහැ? ඉතින් මේ ඝන වනාන්තරයේ මැද පේන නොපෙනෙන සත්තුන්ගෙන් නොපෙනෙන අයගෙන් ඔබ වහන්සේට කරදරයක් වෙන්න පුළුවන් නේ හාමුදුරනේ. ඒකයි මෙහෙම තියලා ගියේ. වහාම යන්න කියනවා ඒ හාමුදුරුවෝ. එතුණ අර දෙවිවරු කියනවා ඇයි ඔබ වහන්සේ එහෙම කියන්නේ? ඔබ වහන්සේ එහෙම කියන්න එපා. වෛශ්‍රවණ දෙවියෝනේ අපි නතර කරලා ගියේ. එතකොට උන්වහන්සේ කියනවා දිනු කරපු සිහිනුවන තරම් තවත් කොහෙද ආරක්ෂාවක් කියනවා. අන්න එහෙනම් බුදුදහමේ ආරක්ෂාව කියලා කියන්නේ මොකටද? දිනු කරපු සිහිනුවනට. ඒ කියන්නේ මගේ ආරක්ෂාව තමයි මම මේ වෙලාවේ දිනු කරගත්ත සිහිය සහ නුවන. ඒකට ධර්මයේ පාවිච්චි කරන වචනේ තමයි සති සම්පජානය කියන එක. සති සම්පජානය. ඒක වඩන එක එක ක්‍රම තියෙනවා. එක එක පැති තියෙනවා. ඒකේ තියෙනවා අසම්මෝහ සම්පජානය කියලා කොටසක්.
ඊට පස්සේ තියෙනවා ගෝචර සම්පජානීය කියලා එකක් ඔය විදිහට එකක් පැති ගොඩාක් තියෙනවා නමුත් මේ වෙලාවේ මට තියෙන ආරක්ෂාව තමයි මම දියුණු කරගත්ත සිහිනුවන එළිය කෙනෙකුට මාව රකින්න බෑ මොකද එළිය කෙනෙකුට මාව රකින්න බැරි හේතුව තමයි මේ වෙනකොට මම හැදිලා ඉවරයි මගේ සකස් වීම මේ වෙනකොට සිද්ධ වෙලා හමාරයි එතකොට මේ සකස් වීම අභියෝගයට ලක් කරන්න බෑ අපි ඒකට කියනවා විපාක නාම රූප ටිකක් අපි පරිහරණය කරනවා කියලා අපි පාවිච්චි කරන්නේ අපි පරිහරණය කරන්නේ විපාක නාම රූප ටිකක්. එතකොට ඒක විපාකයක් නම් දැන් හැදිලා ඉවර නිසා හැදිලා ඉවර වෙච්ච ඒවත් එක්ක අපි පැටලෙන්නේ නැහැ. අපි පැටලෙනවා නම් පැටලෙන්නේ ආයෙත් මේක හැදින් නැති වෙන්න කොහොමද මං මේ වෙලාවේ වෙනස් වෙන්නේ කියන එක. ඒක තමයි අපිට තියෙන වැදගත්ම සාකච්ඡාව. දැන් හැදිලා ඉවර නම් හැදිලා ඉවර වෙච්ච එකත් එක්ක හැප්පෙන එක තේරුමක් නැහැනේ. එතකොට මේක වෙනස් කරන්නවත් බැරි නම් ආයෙ කොහොමද දුක නිර්මාණය වෙන්නේ නැත්තේ? හරි දුක නිර්මාණය වෙන්නේ නැති වෙන්න මම කොහොමද ලෝකේ අභිනන්දනය කරන්න නැතුව ඉන්න ඕන කොහොමද මම මේ ලෝකේ සතුටෙන් පිළි අරගන්න නැතුව ඉන්න ඕන කොහොමද මම මේ ලෝකේ ප්‍රපංචකරණයකට එකතු වෙන්න නැතුව ඉන්න ඕන ඒ ඉස්සරහට දුක සකස් නොවන මට්ටමට කොහොමද වර්තමානයේ හිත හදාගන්නේ කියන එක තමයි අපිට වැදගත්ම කතාව ඒ නිසා මේ දියුණු කරපු සිහිනුවන විතරයි ඒකට උදව් වෙන්නේ අර හැදිලා තියෙන එක පරිස්සම් කරන්න එළිය කෙනෙකුට බෑ හේතුව මේක හැදිලා ඉවර නිසා බාහිර ආරක්ෂාවක් ගැන බුදුදහම ගොඩාක් සලකන්නේ. ඒ නිසා තමයි අර ස්වාමීන් වහන්සේ කියන්නේ දියුණු කරපු සිහිනුවන තරම් භික්ෂුවකට කොහෙද ආරක්ෂාවක් තියෙන්නේ? එහෙම කොහෙද ආරක්ෂාවක් තියෙන්නේ? ඒ නිසා මෙතන ඉන්න එපා. වහාම යන්න කියලා අර දෙවිවරුන්ට කියනවා. අන්න ඒක තමයි බුදුදහමේ ක්‍රමය. හැබැයි ඔය ක්‍රමයයි රතන සූත්‍රයේ ක්‍රමයයි දෙක ගැටෙනවා එක තැනක. ඇයි? බුදුරජාණන් දේශනාව පටන් ගත්ත තැනම කියනවා මොකද්ද? මේ මිනිස්සු දිවා රාත්‍රී බලි පූජා දෙනවා. ඒ දිවා රාත්‍රී බලි පූජා දෙන මිනිස්සු රකින්ද? රකින්න. අන්න දැන් එළිය ආරක්ෂාවක් ගැන අදහසක් කියනවා. එතකොට කෙනෙක් නිකන් ගැඹුරින් ඇත්තට මේ රතන සූත්‍රය ගැන ගැඹුරු අදහසක් තියෙන කෙනෙක් හිතන්න පුළුවන් මේක බුදුහාමුදුරන්ගේ දේශනාවක් නෙමෙයි. පස්චාත් කාලීනව හාමුදුරුවෝ එකතු කරපු එකක්වත් වෙන්නේ නැති මොකද මේ වගේ එකක් මූලික ධර්මයේ තියෙන විදිහක් නැහැ මොකද පඩම් ගත්ත තැනම කියනවා දිවාචරත්තෝ චහරන්තී බලින් දිවා රාත්‍රී බලි පූජා දෙනවා ඒ නිසා මේ මිනිසුන් ආරක්ෂා කරන්න කියලා ඊට පස්සේ ගැඹුරු දේශනාවල කියනවා දියුණු කරපු සිහිනුවන තරම් ඔයලට ආරක්ෂාවක් නැහැ ඒ නිසා සති සම්පජානය තමයි ඔබේ ප්‍රධාන ආරක්ෂකයා විය යුත්තේ එතන මේ දෙක අතර ගැටුමක් තියෙනවා එහෙම කිව්වේ වෙන මොකටවත් නෙමේ බුදු රජාණන් වහන්සේ දන්නේම නැති සමාජයකට තමයි නව කියවීමක් විදියට මේ කතාව ගිහින් කියන්නේ එතන ඒගොල්ලන්ගේ මතවාදයට විරෝධයක් ආවනම් බුදුරජාණන් වහන්සේ ප්‍රතික්ෂේප වෙන්න පුළුවන්. එතකොට උන්වහන්සේට අර නිවන සම්බන්ධ, මාර්ගයේ සම්බන්ධ, ප්‍රතිපත්තිය සම්බන්ධ, ප්‍රතිවේදයේ සම්බන්ධ කතාව පැල කරන්න බෑ විශාලාවේ. ඒ නිසා ඒගොල්ලන්ගේ කතාවට පළවෙනියෙන් එකතු වෙනවා. එකතු වෙලා මිනිසුන්ගේ සමකාලීන සංස්කෘතික ධාරාව අභියෝගයට ලක් කරන්නේ නැතුව මිනිසුන්ගේ හදවත් සුවපත් වෙන හැටියකට ක්‍රමානුකූලව පරිස්සමින් ශ්‍රාවකයන් නිවන පැත්තට එකතු කරනවා. ඒක ඉතා ගැඹුරු දෙයක්. ඒක කලේ නැත්තම් ලෝකේ බුදුදහම පැලවෙන්නේ නැහැ. ඒක ඕනෑම තැනක වෙන දෙයක්. දැන් අද තියෙනවා බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනාවත් එක්ක සමකාලීන ඉගැන්වීම් මිශ්‍ර වෙලා තියෙනවා. ඒ මිශ්‍ර නොවුනොත් පවතින්න බෑ. හැබැයි ඒවා බුදුරජාණන් වහන්සේගේ මූලික දේශනාව නෙමෙයි කියලා අපි වටහා ගන්න ඕන. දැන් මහනුවර තියෙනවා දේවමෑණියන්ගේ ප්‍රතිමාවක් ඔසරිය ඇඳලා. දේවමෑණියෝ ඔසරිය අඳින කෙනෙක් නෙමෙයි. එහෙනම් කොහොමද දේවමෑණියන්ට ඔසරිය ඇඳුවේ? ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන් සාමාන්‍ය සමාජයේට. ඒකට හේතුව තමයි ඕනෑම ආගමික මතයක් එකතු වෙනකොට ඒක කාලයක් මිශ්‍ර වෙනකොට සමකාලීන සංස්කෘතික ධාරාවේ උණුසුම ලැබෙන්න පුළුවන්. එතකොට මේ උණුසුම කියන්නේ මූලික කතාව නෙමෙයි. ඒක හොඳටම පැහැදිලි වෙනවා චීනෙට බුදුදහම ගියාම චීනේ බුදුදහම ප්‍රතික්ෂේප කරනවා. එතකොට චීනෙට ගියපු හාමුදුරුවරු කරන්නේ චීනේ තිබුණු සාම්ප්‍රදායික ඉගැන්වීම් එක්ක බුදුදහම මිශ්‍ර කරනවා. එතකොට චීනේ බුදුදහම එකතු කරගන්නවා. මේකමයි බුදුරජාණන්සේ රතන සූත්‍රයේත් කරලා තියෙන්නේ. පළවෙනියෙන් රතන සූත්‍රයේදී ඒගොල්ලන්ගේ අදහසට ගරු කරනවා.
ඒගොල්ලෝ හැමදාම කර කර හිටියන එක ඒක කවදාවත් ගරහන් දෙපා එක එක මිනිසුන්ගේ ජන විශ්වාස තියනවා නේද කමක් නැහැ ඒවා අභියෝගයට ලක් කරන්න එපා ඒවා බුදුරජාණන් වහන්සේ වත අභියෝගයට ලක් කරලා නැහැ ඒක තමයි මේ කියන්නේ දිවාච රත්තෝච හරන්තියේ බලින් දිවා රාත්‍රී බලි පූජා දෙනවා ඒ නිසා මේ මිනිස්සු ආරක්ෂා කරන්න ආරක්ෂා කරන්න එතකොට මෙහෙම කියනකොට ඒ අයට අලුත් බලාපොරොත්තුවක් එනවා ඇයි මේ ශ්‍රමණයන් වහන්සේ අපි වගේම කෙනෙක් අපේ මතයට එකතු වෙන කෙනෙක් ඊට පස්සේ තමයි බුදුරජාණන්සේ දැන් අඳුන්වලා දෙන්නේ පුදුම තරම් උන්වහන්සේ ඥානවන්තයි නැත්තම් මෙහෙම එකක් කරන්න බෑ ඊට පස්සේ උන්වහන්සේ කියනවා යංකින්චි විද්දං ඉදවා හුරංවා සග්ගේසු ආයන් රතනම් පනීතං මෙතන කියනවා යම් ධනයක් තියනවා නම් යංකින්චි විත්තං ඉදවා හුරංවා ඉදවා ඉදවා කියන්නේ මේ මිනිස් ලෝකයේ හුරංවා එහෙමත් නැත්නම් ඇහැට පේන්නේ නැති ලෝකයක සග්ගේසු ආයන් ස්වර්ගේ හෝ සග්ගේසු ආයන් රතනං පනීතං රතනං පනීතං යම් කිසි රත්නයක් තියනවා නම් මම මේ වචනෙම කියන්නේ මේක හරි ලස්සන අදහසක් තියෙන මේක මම මේ දේශනාවම කියන්නේ නැහැ මොකද මට දේශනාවම කියන්න කාලෙකුත් නැහැ ඒ නමුත් මේකේ වචනෙන් වචනේ අර්ථය තේරුම් ගත්තම හරි ලස්සනයි නනෝ සමං අත්ති නනෝ සමං අත්ති කොහෙවත් දකින්න ලැබෙන්නේ නැහැ මොකක්ද තථාගතේන තථාගතයන් වහන්සේට සමාන කරන්න පුළුවන් අන්න දැන් ඒගොල්ලෝ අර ඇහැට පේන්නේ නැති අයට මොඳ වගකීම බාර දෙදී ඉඳලා බුදුරජාණන් වහන්සේ මෙතන උනාසේ හඳුන්වලා දෙනවා යංකින්චි විද්දං ඉදවා හුරංවා සග්ගේසු ආයන් ස්වර්ගේවත් බුදුහාමුදුරන්ට සමාන කරන්න කෙනෙක් නැහැ එතකොට ඒගොල්ලන්ට අලුත් බලාපොරොත්තුවක් එනවා ස්වර්ගේවත් සමාන කරන්න බැරි මුනිවරයෙක් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද ඒක මේ බුදුරජාණන් වහන්සේ තුල පවතින උතුම් මාණික්කයක් නනෝ සමං අත්ති තථාගතේන තථාගතයන් වහන්සේට සමාන කරන්න පුළුවන් මණිකක් නැහැ රත්නය කියලා කියන්නේ මණිකටනේ මණිකක් නැහැ ඉදම්පි බුද්ධේ රතනම් පනීතං බුදුරජාණන් වහන්සේ තුල පැවතිච්ච විස්මිත ලක්ෂණයක් ඒක ඒ තේන සච්චේන සුවත්ති හෝතු ඒ සත්‍යයෙන් සුවපත් වේවා ශ්‍රාවකයාව අර ඇහැට පේන්නේ නැති අදෘශ්‍යමාන දේවල් පැත්තේ උඩ බලාගෙන කී කිහිටපු ලෝකයක් ක්‍රමානුකූලව බුදුහාමුදුරන්ගේ දිසාවට ශ්‍රාවකයාව හරවනවා එතකොට කෙනෙක් කියන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ තමන්ව වර්ධනා කරගත්තා කියලා බුදුරජාණන් වහන්සේ අඳුන්වලා දෙන්න වෙන ක්‍රමයක් නැහැ දෙව් මිනිසුන්ගේ ගුරුවරයෙක්ගේ ඇසුරකට මිනිසුන්ගේ මූලික අවධානය යොමු වෙනවා ඔතන විතරයි බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ ගැන වර්ණනා කර තමන් වහන්සේව අඳුන්වලා දීමක් ඒකත් ඊට පස්සේ කියනවා කයං කයං විරාගං අමතං පනීතං මෙතන කයං කියලා කියන්නේ පින්වත්නි කයං කියලා කියන්නේ කෙලෙස් දුරු කරපු නිසා ක්ෂය කරපු නිසා ඒකට කියනවා කයං විරාගං සම්පූර්ණ ලෝකේ ඇල්ම දුරු කරපු නිසා කයං විරාගං අමතං අමතං කියලා කියන්නේ සම්පූර්ණයෙන්ම මරණයට එකතු වෙන්නේ නැහැ ආය. දැන් අපි ආය ජරා මරණ වලට එකතු වෙනවා. මරණයට එකතු වෙන්නේ නැහැ. කයං විරාගං අමතං පනීතං. ප්‍රනීත ස්වභාවයක් ඇද්ද? මොකද්ද? මරණයට එකතු වෙන්නේ නැති රාගාදී කෙලෙසුන්ට එකතු වෙන්නේ නැති ආශ්‍රව ක්ෂය කරලා දාපු. ඔන්න ඔය ටික නිසා තමයි දුක හැදෙන්නේ. ආශ්‍රව වලට එකතු වෙනකොට දුක හට ගන්නවා. රාගයේ තමන්ගේ ජීවිතේට එකතු වෙනකොට රාගයෙන් ඇතුළ පිච්චෙන්න පටන් ගන්නවා. එතකොට ජරා මරණ දුක අනාගතයට හැදෙනවා. ඉස්සරහට ජරා මරණ හැදෙන එක නවතින්නේ නැහැ. කයං විරාගං අමතං පනීතං. එහෙම ප්‍රනීත තත්ත්වයක් තියනවා නම් යදජ්ජගා යදජ්ජගා යම් කිසි නිවනක් ඇද්ද? ඒ නිවනේ ස්වභාවයයි මේ කියන්නේ. නිවනක් ඇද්ද? මොකද්ද ඒ නිවනේ ස්වභාවය? නිවනේ ස්වභාවය තමයි ආශ්‍රව ක්ෂය වෙච්ච එක විරාගී භාවය ආයි කවදාමත් මැරෙන්නේ නැති එක. එතකොට මේ අයිට හිතෙනවා දැන් මරණ බයයි හිතේ තියෙන්නේ. මේක ඉතාම හේතුඵල සහිත පැහැදිලි කිරීමක්. මේගොලු මරණ බයෙන් ඉන්නේ. මොකද විශාල පිරිසක් මෙරි මෙරි තනින් තන වැටෙනවා. මරණ බයෙන් ඉන්නේ. හොඳයිනේ අමරණීය තත්වයක් තියෙනවා නම් අන්න අලුත් බලාපොරොත්තුවක් එනවා. කයං විරාගං අමතං පනීතං අමරණීය පදයක් තියෙනවා නම් කොහොමද අමරණීය පදයට එකතු වෙන්නේ
යදජ්ජගා සක්්‍යමුනි සමාහිතෝ යම් අවබෝධයක් ඇද්ද සක්්‍යමුනි ශාක්‍ය මුනිంద్రයන් වහන්සේගේ සමාහිතෝ එකඟ වූ සිත් ඇති ස්වභාවයක් තියනවාද ඒක බුදුරජාණන් වහන්සේ තුල පවතින උතුම්ම මාණික්කයක් ඒතේන සච්චේන සුවත්ති හෝතු ඒකෙන් සෙත් වේවා එතකොට මෙහෙම කියනකොට ඒ අයට අලුත් බලාපොරොත්තුවක් එනවා මේ ජරා මරණ දුකෙන් පීඩා වෙලා පීඩාවටපත් වෙලා මරණේ බියෙන් තැතිගත්ත වෙලාවක එහෙනම් මේ ලෝකේ අමරණීය තත්වයකුත් තියෙනවා නම් ඒක මොනතරම් වටිනා එකක්ද ඒක මොනතරම් ශ්‍රේෂ්ඨ එකක්ද කියලා ඒගොල්ලන්ට අලුත් බලාපොරොත්තුවක් එනවා ඒ බලාපොරොත්තුව හරීම වැදගත් දෙයක් එතකොට දැන් මෙහෙම කියනකොට තමයි ඒගොල්ලන් මේ බුදුරජාණන්සේගේ කතාවත් එක්ක එකතු වෙන්න ඕන කියන අදහස එන්නේ එතකොට බුදුරජාණන් වහන්සේ මතක් කරනවා මේ බුද්ධ දේශනාවේ ස්වභාවය. එතකොට මේ දේශනාවේ ස්වභාවයට එකතු වෙන්න ඕනේ ඇයි කියන එක. එතකොට මෙන්න මේ විදියට ධර්මයේ හොයාගෙන යනකොට ධර්මයේ හැම වෙලාවකම මාර්ගඵලලාභී ශ්‍රාවකයෙක්ව ගොඩනගන්න රතන සූත්‍රය උත්සාහ කරලා තියෙනවා. මම ඔබට ඉතාම කරුණාවෙන් එක දෙයක් යෝජනා කරන්නේ. ඒ තමයි පින්වත්නි පුළුවන් නම් මේ රතන සූත්‍රයේ විතරක් ඇති සෝවාන් වෙන කෙනෙකුට සෝතාපන්න වෙන ශ්‍රාවකයෙකුට රතන සූත්‍රය විතරක් ඇති මේ සෝවාන්කම ගැන විශාල කියවීමක් රතන සූත්‍රයේ තියෙන බලන්නකෝ සෝවාන්කම ගැනමනේ කියන්නේ ඔය තියෙන නැතේ බවං අට්ඨමං ආදියන්ති අටවෙනි භවයකට යන්නේ නැහැ සෝවාන්කමනේ එතකොට මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගත්තොත් අටවෙනි භවයකට යන්නේ නැතුව ඔබට පුළුවන් පිරිනිවන් පාන්න සෝවාන්කම ගැන කියලා තියෙන්නේ එතකොට එහෙනම් මේ දේශනාව විවර වෙනකොට මේ දේශනාවේ අට කතාවේ තියෙනවා විශාල පිරිසක් විශාලාවේ සුවපත් වුණා කියලා. මං හිතනවා ළඩේම හොඳ වුණා කියන එක නෙමෙයි ඒ අදහස් කරලා තියෙන්නේ. බුදුදහම සුවපත් වීම කියලා කියන්නේ ශ්‍රාවකයව නිවනට එකතු වෙනවා කියන එක විශාල පිරිසක් මාර්ගඵල ලබන්නේ නැති. එතකොට ඒක අර සුවපත් වීමේ අර්ථය විතරක් ගත්තට පස්සේ අපිට නිකන් හෙම්බිරිසාව හැදුනක් රතන සූත්‍රය කිව්වහම හරියයි වගේ හිතෙන්න පුළුවන්. නමුත් සෙම්ප්‍රතිසාවතත් රතන සූත්‍රයේ එක්තරා විදියක ආශිර්වාදයක් තියෙනවා. ඇයි? නිකෙලෙස් වචන. කෙලෙස් සහිත කෙනෙක්ගේ කෙලෙස් සහිත සාකච්ඡාවක් නෙමෙයි. ඒකේ ආශිර්වාදයක් තියෙනවා. හැබැයි ඒකේ වටිනාම දේ තමයි ඒ දේශනාව පැහැදිලි කරන අර්ථයට මං කොහොමද එකතු වෙන්නේ කියන සාකච්ඡාව ගොඩනගා ගන්න එක. එතකොට ඒ අර්ථයට අපිට එකතු වෙන්න පුළුවන් වුණොත් රතන සූත්‍රයේ මූලික හරයත් එක්ක ගනුදෙනුකොලොත් එකම එක දේශනාවකින් අමා නිවනට ශ්‍රාවකයාට එකතු වෙන්න පුළුවන්. යටත් පිරිසෙන් සක්කාය දිට්ඨියවත් දුරු කරගන්න පුළුවන්. ඇයි මේක කියනවනේ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතංච සීලබ්බතං වාපි යදත්ති කිංචි චතුහ පායේ හිච විප්පමුත්තෝ චචාබිටානානි අබබ්බෝ කාතුම් අටවෙනි භවයක් පැනවෙන්නේ නැතුව එයා සතර පායට වැටෙන්නේ නැතුව අභව්‍ය වෙලා යනවා. සක්කාය දිට්ඨියයි විචිකිච්ඡාවයි සීලබ්බත පරාමාසයයි අයින් වුණාට පස්සේ මේ සෝවාන්කම ගැන විතරයි කියලා තියෙන්නේ. එතකොට සෝවාන්කම ගැන විතරක් ඇයි බුදුරජාණන් වහන්සේ විශාලාවේදී මෙහිම දේශනාවකින් කියන්නේ? දැන් සෝවාන්කම ගැන නෙමෙයිනි වටිනාම දේ ආශිර්වාදේ නම් බුදුරජාණන් වහන්සේ ගැන. එතකොට බුදුරජාණන් වහන්සේ කියන්නේ මහා විශාල ගුණස්කන්ධයක් තිබ්බ කෙනෙක්. එතකොට උන්වහන්සේගේ ගුණේ ගැන කී කී ආශිර්වාද කරන්න තිබ්බා. නමුත් උන්වහන්සේ කියන්නේ සෝවාන් කෙනා ගැන කී කී ඉන්නවා. සෝවාන් වෙච්ච කෙනා ගැන කියන්නේ උන්වහන්සේ දන්නවා මේ සැරව ගෙඩියක් තියෙන තැනක උඩින් තෙල් ගාලා හරියන්නේ නැහැ කියලා. සම්පූර්ණයෙන් මේ කෙලෙස් හුල් ටික උදුරලා දැම්මොත් ආයේ ජරා මරණ දුකට ඉස්සරහට වැටෙන්න තියෙන අවස්ථාව මගහැරෙන්න පුළුවන්. ඉස්සරහට ජරා මරණ දුකත් එක්ක එකතු වෙන්න තියෙන අවස්ථාව වළක්වන්නයි. ඒකට එකම විකල්පය තමයි යටත් පිරිසෙන් සෝවාන්වත් වෙන එක. එනිසා මේ දවස්වල රතන සූත්‍රයේ සජ්ජායනා කරනකොට ඒකාන්ත ආශිර්වාදයක් මේ අයට. හැබැයි යටිපෙලේ තියෙන සෝතාපන්න ශ්‍රාවකයා හොයාගන්න බලන්න. ඒ කිනාව හොයාගන්න බලන්න. ඒතර බුදුරජාණන් වහන්සේ අපට මෙතන බොහොම ලස්සනට පැහැදිලි කරනවා. භාග්‍යවතුන් වහන්සේගේ දේශනාවේ ලස්සනට මේ තුල පැහැදිලි වෙනවා. මේ ධර්මීය ස්වභාවය මොකද්ද? ධර්මීය ස්වභාවයත් ලොකුවට මතු කරන්නේ සංඝයා ගැනමයි කියන්නේ. එතකොට මේ සංගයා ගැන කියද්දී අපිට පුළුවන් ඒ දැන් බලන්න උදාහරණයක් විදියට දැන් අපි තවත් එක තැනක් නිකන් ගමු මොකද මේ දේශනාවම කියන්න කාලේ නැහැ අපිට දේශනාවට කාලෙත් ඉවර වෙලා තියෙනවා හරියට ගත්තොත් දැන් යේ පුද්ගලා යම් පුද්ගල භාවයක් තියෙනවද යේ පුද්ගලා අට සතම්ප සත්තා අට දෙනෙක් ඉන්නවද ඒ පුද්ගලාට එකතු වීම තමයි
ලෝකේ සැබෑම සුවපත් භාවය කියනවා. ඒ පුද්ගල අට සතම්ප සත්තා චත්තාරි ඒතානි යුගානි හොಂತಿ. යුගල වශයෙන් ගත්තොත් හතර දෙනයි කියනවා. සෝතාපන්න, සකෘදාගාමි, අනාගාමි, අරහත්. ওই මාර්ගයට එකතු වුණු තවත් හතර දෙනෙක් ඉන්නවා. ඕක තමයි අට දෙනා. ඔය අට දෙනා අතර ශ්‍රාවකයා නැත්තම් එයා බුද්ධ ශ්‍රාවකෙක් නෙමෙයි. ඔය අට දෙනා අතර කොතනද හිටගෙන ඉන්නේ කියලා තමන්ව කියවන්න බලන්න. රතන සූත්‍රයේ ඇහෙනකොට. එතකොට ඒකෙන් තමන්ව කියව ගන්න පුළුවන් වුණොත් ඒ තමන්ව කියවගත්ත තැනක ඒ ශ්‍රාවකයාව අවබෝධයට එකතු වෙනවා. එතකොට ওই රතන සූත්‍රයේ ওই ගාථාව ඇහෙනකොට මම මේ අට දෙනායෙන් කොතනද හිටගෙන ඉන්නේ කියලා තමන්ව විශ්ලේෂණය කර ගන්න පුළුවන් වුණොත් අපට පුළුවන් රතන සූත්‍රයේ තුලින් අවබෝධය කරා එකතු වෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ අවබෝධය කරා එකතු වෙනකොට බුදුරජාණන් වහන්සේ මතු කරපු මූලික ධර්මයේ හරයට අපිට එකතු වෙන්න පුළුවන් වුණොත් ඒක තමයි මං හිතන්නේ ඔබට ලබන්න පුළුවන් ඉහළම සුවපත්කම. එතකොට මේ සුවපත්කමට එකතු වෙච්ච ශ්‍රාවකෙගේ චින්තන රටාව එකතැනක නවත්තලා දේශනා විවර කරන්නේ කොහොමද? රතන සූත්‍රයේ අන්තිම හරියට එනකොට තියෙනවා කීනම් පුරාණං නවන්නත්ති සම්බවං. පුරාණ සංස්කාර අනුව හිත පවත්වන්නෙත් නැද්ද? ඔන්න සුවපත් වීමේ කූට ප්‍රාප්තිය ගැන කියනවා. මොකද මේ විශාලාවේ ඉන්න අය සුවපත් වෙන්න බලාගෙන ඉන්න අය. ඒ සුවපත් වෙන්න බලාගෙන ඉන්න අයට කියනවා කීනම් පුරාණං නවන්නත්ති සම්බවං. පරණ සංස්කාර අනුව හිත පවත්වන්න නැද්ද? නවන්නත්ති සම්බවං. අලුත් සංස්කාරවලට එකතු වෙන්නෙත් නැද්ද? ඒ කියන්නේ අනාගතයේ සංස්කාර මවන්නෙත් නැද්ද? අපිට ওই දෙකම තියෙනවනේ. එක්කෝ අතීතයේ අනුව ගියපු හිතක් තියෙනවා, එක්කෝ අනාගතයේ ප්‍රාර්ථනා කරනවා. මෙහෙම වෙනවා නම් හොඳයි, මෙහෙම වෙනවා නම් හොඳයි කියලා. නවන්නත්ති සම්බවං. අලුත් සංස්කාර මවනවා. කීනම් පුරාණං නවන්නත්ති සම්බවං. පුරාණ සංස්කාරවලට අනුව හිත යවන්නත් එපා කියනවා. අනාගතයක් විශ්වාස කරන්නත් එපා කියනවා. කීනම් පුරාණං නවන්නත්ති සම්බවං විරක්ත චිත්තා ආයතිකේ බවස්මින්. විරක්ත සිතකට එකතු වෙන්න කියනවා. විරක්ත සිතකට. අර සිහිනුවන පාවිච්චි කරලා ප්‍රපංචකරණයකට යන්නේ නැති මේ වෙලාවෙම අතහැරලා දාන්න පුළුවන් ලෝකයක් එක විතරක් ගනුදෙනු කරන්න කියනවා. විරක්ත චිත්තා. විරක්ත සිතක් හදා ගන්නවා. ඒ විරක්ත සිත හදාගත්තට පස්සේ වර්තමානයේ මේ ඇස කන නාසය දිවකය මනස පාවිච්චි කරද්දී කෙලෙස් මිශ්‍ර මතකයකට එකතු වෙන්නේ නැහැ. දැන් අපි යමක් දකිනකොට ඒ දැකපු දේ කෙලෙස් මිශ්‍ර මතකයක සටහන් කරගන්නවා. ඒක කරන්න එපා කියනවා. ඒක කරන්න එපා කියනවා. විරක්ත චිත්තා ආයතිකේ බවස්මින්. එහෙම හිටියොත් මොකද වෙන්නේ? එහෙම හිටියොත් තේ කීන බීජා අවිරුල් හිජ්ජන්දා. අප්‍රාණික බීජ කවදාවත් පැලවෙන්නේ නැහැ කියනවා. තේකීන බීජා අවිරුල් හිජ්ජන්තා. බීජ ප්‍රාණවත් නැත්තම් පැලවෙන්නේ නැහැ කියනවා. එතකොට දැන් ඔකට ලස්සන සූත්‍රයක් තියෙනවා බීජ සූත්‍රය කියලා. ඒ බීජ සූත්‍රයේ තියෙනවා ලස්සන යෙදුමක්. උනාන්ති මතක් කරනවා කඳින් පැලවෙන බීජ, මුලින් පැලවෙන බීජ, බීජ වලින් පැලවෙන බීජ, දළු වලින් පැලවෙන බීජ. මෙන්න මේ විදිහට බීජ ගැන කියලා උනාන්සි කියනවා. මහණෙනි බීජයත් නරක් වෙලා නැත්තම් කුණු වෙලා නැහැ, පරුදු වෙලා නැහැ, ජරා වෙලා නැහැ. බීජයක් හොඳට තියෙනවා නම් වතුරක් ලැබෙනවා නම් බීජයක් හොඳට තියෙනවා වතුරක් ලැබෙනවා නම් ඒ වගේම තමයි භූමියත් හොඳට ලෑස්ති කරලා තියෙනවා නම් එතන තමයි ඒ බීජේ පැලවෙන්නේ කියනවා. බීජේ හොඳට තියෙන්නත් ඕන, වතුර ලැබෙන්නත් ඕන, පොළොව හොඳට තියෙන්නත් ඕන. එහෙම කියලා බුදුරජාණන් වහන්සේ මතක් කරනවා. පින්වත් මහණෙනි, හරියට මේ විඥාණය කියන එක බීජයේ විදියට දකින්ද. විඥාණය තමයි බීජය. විඥාණං බීජං. ඊට පස්සේ විඥාණය බීජයේ විදියට දකින්ද, තණ්හාව තෙතමනේ විදියට දකින්ද. තණ්හාව තෙතමනේ විදියට දකින්ද. කර්මය භූමිය විදියට දකින්ද. කම්මං කෙත්තං විඥාණං බීජං තණ්හා සෙනෙහෝ. තණ්හාව තමයි තෙතමනේ, විඥාණය තමයි බීජය, කර්මය තමයි මහ පොළොව. කර්මය කියන මහ පොළොවේ තමයි විඥාණය කියන බීජය තණ්හාවේ ආසේවණේ ලැබෙමින් පැලවෙන්නේ. එකක් හරි නැති වුණොත් කඩා වැටෙනවා. දැන් මේ රතන සූත්‍රයේ විග්‍රහයට අනුව තේ කීන බීජා අවිරුල් නිජ්ජන්දා. බීජ අප්‍රාණිකයි නම් පැලවෙන්නේ නැහැ කියනවා.
බීජ අප්‍රාණිකයි කියලා මෙතන අදහස් කරන්නේ අර අතීත අනාගත සංස්කාරات එක්ක ගනුදෙනු කරන්නේ නැති විඥානය. ඒකනේ ඊට කලින්ම කිව්වේ කීනම් පුරාණන්නවන්නත් සම්භවම් කියලා. පරණ සංස්කාර අනුව හිත දුවන්නෙත් නැහැ, වැඩක් නැහැ යවල ඒක පරණ වෙලා. නවන්නත් සම්භවම් අලුත් සංස්කාර වලට එකතු වෙන්නේ නැහැ, හේතුව ඒක ඇවිල්ලා නැහැ. ආපු නැති එකක් ගැන ප්‍රාර්ථනා කරන එක ලොකු මෝඩකම. ඊට පස්සේ එහෙමනම් අතීත අනාගත සංස්කාර අනුව යවන්න නැත්තම් මොකක්ද කරන්නේ? විරක්ත චිත්ත වර්තමානයේ සිහි පිටවාගෙන මේ වෙලාවේ ප්‍රපංචකරණයකට අහු වෙන්නේ නැතුව, ඒ කියන්නේ තණ්හා මාන දිට්ටි වශයෙන් අහු වෙන්නේ නැතුව වර්තමානයේ ඉන්නවා. විරක්ත චිත්ත ආයතිකේ බවස්මින්. එහෙම හිටියාම තේ කීන බීජා විඥානේ කියන බීජය තානවත් නැහැ, නැවත පැලවෙන්න. ඒ කියන්නේ විඥානේ කියන බීජයට තණ්හාවේ ආසේවනේ ලැබුණොත් විතරයි පැලවෙන්නේ. තණ්හාවේ කියන ආසේවනේ නැත්තම් ඒත් පැලවෙන්න බෑ. මොකද බීජේ කොච්චර හොඳට තිබ්බත්, පස කොච්චර හොඳට තිබ්බත්, පැලේ පැලුණත් වතුර වලින් ආසේවනේ ලැබුණ නැත්තම් ඉවහාම මැරිලා යනවා. එහෙනම් මේ තණ්හාව තමයි වතුර. තණ්හාවෙන් තෙත් වෙන්නේ නැත්තම් වර්තමානයේ අද්දකීම් තුල ඒකට කියනවා විරක්ත සිත කියලා. දැන් මේ මම මේක නිකම් මට මතක් වුණු ගාතාවක් මම මේ කියන්නේ. එක ගාතාවක් ඇති රතන සූත්‍රේ නිවන් දකින්න නිවන සම්බන්ධ ලොකු කතාවක් එක ගාතාවක හැංගිලා තියෙනවා. ඒක හොයන්න පින්වත්නි, ඒක හොයන්න. රතන සූත්‍රය ඇහෙනකොට තමන්ම අලුතෙන් කියවන්න පටන් ගන්න. එතකොට දැන් තණ්හාවේ ආසේවණේ ලැබුණ නැත්තම් විඥානයේ කොයිතරම් ශක්තිමත් වුණත් පැලවෙන්න බෑ. තණ්හාවේ ආසේවණේ ලැබෙන්නේ වර්තමාන අත්දැකීමෙන්. මේ වෙලාවේ රූප දකිනකොට හිතේ රූප තණ්හාව හිටිනවා. ඒක රූපයට අයිති නෑ. රූපයට අයිති නෑ තණ්හාව. රූපේ දකින මගේ හිතේ තමයි තණ්හාව උපදින්නේ. එහෙනම් තණ්හාව කියන්නේ ඔබේ මනෝභාවයක් මිසක් එළියේ රූපයට අයිති තත්වයක් නෙමෙයි. එතකොට දැන් මේක හරි ලේසි දෙයක් නේ කියන්නේ. තණ්හාව ගලන් නැති විදිහට වර්තමානයේ හිත පරිහරණය කරනවා. ඒකට පහසුව හදලා දෙනවා රතන සූත්‍රයේ පළවෙනියෙන්ම. මොකද්ද? පුරාණම් පරණ එකට යන්නත් එපා කියනවා. නවන්නත් සම්භවං අලුත් එකට යන්නත් එපා කියනවා. මොකද අලුත් එකට ගියොත් මෙසේ වේවා මෙසේ නොවේවා ප්‍රාර්ථනා කරනවා. පරණ සංස්කාරවලට ගියොත් ඒ කාලේ මෙහෙමයි, ඒ දවස්වල මෙහෙම හිටියා, ඒ දවස්වල මෙහෙම වුණා කියලා අර අතීත සංස්කාර අනුව හිත දුවනවා. ඔය දෙකම තිබ්බොත් එහෙම යා තණ්හාවේ ආසේවණී ලැබෙනවා. තණ්හාවේ ආසේවණී ලැබෙන්නේ නැත්නම් එතනම ලෝකේ අත්හැරිලා යනවා. බුද්ධ ශාසනයේ වෙච්ච ඉතාම අවාසනාවන්ත සිද්ධියක් තියෙනවා. ඒ තමයි පින්වත්නි උත්පලවන්නා කියන රහත් භික්ෂුණිය සල්ලාල තරුණී දූෂණය කරන සිද්ධිය. ඒක බුද්ධ ශාසනයේ වෙන්න ඕන නැති දෙයක්. අනවශ්‍ය දෙයක්. ඉතාම සංවේදී සිද්ධියක්. එතකොට ඇයගේ සයනේ යට එක්තරා තරුණෙක් නිදාගෙන ඉඳලා උත්පලවන්නා කියන රහත් භික්ෂුණියව දූෂණය කරනවා. ඒක ඉතාම සංවේදී ජනක සිද්ධියක්. ඉතාම තරුණ වියේ හිටපු උත්පලවන්නා කියන රහත් තෙරණිය බුදුරජාණන් වහන්සේ ළඟට ගිහින් උදෙම්ම හරියට දරුවෙක් අසරණ වෙනකොට තමන්ගේ තාත්තව හොයාගෙන යනවා වගේ. මොකක් හරි ප්‍රශ්නයක් වෙලා වෙලාවට තාත්තා ළඟ රැකවරණේ තියෙනකොට අපි තාත්තව හොයාගෙන යනවා වගේ උත්පලවන්නා රහත් තෙරණිය බුදුරජාණන් වහන්සේ හොයාගෙන යනවා. හොයාගෙන ගිහින් උන්වහන්සේට වන්දනා කරලා ඊට ඉස්සලා දවසේ රාත්‍රියේ වෙච්ච සිද්ධිය උත්පලවන්නා භික්ෂුණිය බුදුරජාණන් වහන්සේට මතක් කරනවා. ස්වාමීනි, ඊයේ රාත්‍රී කාලේ එක්තරා සල්ලාල තරුණෙක් මාව දූෂණය කළා. එතකොට බුදුරජාණන් වහන්සේ කිසි කලබලයකට පත්ුනේ නැහැ. උන්වහන්සේ දන්නවා මේ සමහර සිද්ධිවල සාංශාරික හේතුඵල සම්බන්ධයක් පවතිනවා. එතකොට මේ සාංශාරික හේතුඵල සම්බන්ධය දකිනකොට කැළඹෙන්න හේතු මොකක්වත් පේන්නේ නැතුව යනවා. එතකොට අර උත්පලවන්නා භික්ෂුණියගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා, උත්පලවන්නා ඔයා ඉවසුවාද කියලා. එතකොට එයා කියනවා, ස්වාමීනි මම ඉවසුවේ නැහැ කියනවා. උත්පලවන්නා ඔබ කොහොමද ඉවසුවේ නැත්තේ කියලා අහනවා. එතකොට මේ උත්පලවන්නා භික්ෂුණිය කියනවා, ස්වාමීනි මම මගේ ඇසින් යමක් දැක්කාද, දැක්කා කියන තැනම මම අතහැරලා දැම්මා. ඒක කෙලෙස් මිශ්‍රව මං ආයි මතක තියාගන්න ගියේ නැහැ. ඒ කියන්නේ මම මගේ කණින් යමක් ඇහුවාද, ඇහුණා කියන තැනම මම ඒක අතහැරලා දැම්මා.
एक क्लेश मिश्रो मम मगे अतुले निमित्तक गाही होती नानुव्यंजनक गाही होती निमिति अनुनिमिति लिया गत्ति ने मंग अतुले मगे खायेट यमक देनुनाद देनुना कियन तेनव मम एक अतहरला दैम्मा एक निमिति अनुनिमिति सटहन करे ने मगे सितट यमक देनुनाद सितट सितुना कियन तेनम अतहरला दैम्मा मंग क्लेश सहित मतकेकट एकतु वेन्ने स्वामीनी मम देक्क दे අහපු දේ දැනුණු දේ සිතුණු දේ ඔච්චරයි අධ්‍යක්ීම් පරාසය. ඔකට අපි කියනවා ඉද දිට්ට සුතමුත විඤ්ඤාතේසු කියලා. අහන දකින දැනෙන හිතෙන අධ්‍යක්ීම් විතරයි ලෝකේ තියෙන්නේ. ස්වාමීනි මම අහපු මට දැනුණු මට ඇහුණු යමක් තිබ්බද ඒක මම එතනම අත්හැරලා දැම්මා. මම ඒක තණ්හාවෙන් තෙත් කරන්න ගියේ නෑ කියනවා. අන්න ඕක තමයි විරක්ත සිත කියන්නේ. අද්දැකීම කොහොම එකක් වුණත් ඒක තණ්හාවෙන් තෙත් කරන්නේ වර්තමානයේ තණ්හාවෙන් තෙත් කරනකොට ඒ තණ්හාවෙන් තෙත් කරන තැනක තමයි බීජය පැලවෙන්නේ ඇයි විඥානම් බීජං කම්මං කෙත්තං විඥානම් බීජං තණ්හා සිනෙහෝ කර්මයේ කියන කුඹුරේ තමයි විඥානයේ කියන බීජය තණ්හාවේ ආශේවණේ ලැබෙමින් ආය ආය පැලවෙන්නේ දැන් මේක පැලවෙන්නේ නැහැ. ඇයි? විරක්ත චිත්තා ආයතිකේ බවස්මින් විරක්ත සිතක් පවතිනවා. එහෙම හිතක් තිබ්බොත් මොකද වෙන්නේ? මොනවා වේද එහෙම හිතක් තිබ්බොත්? ඊළඟට රතන සූත්‍රයේ මේක විස්තර කරනවා. තේ කීන බීජා අවිරුල් හිච්ඡන්තා. බීජ අප්‍රාණිකයි නම් ඒවා කවදාවත් පැලවෙන්නේ නැහැ. තේ කීන බීජා අවිරුල් හිච්ඡන්තා. නිබ්බන්ති දීරා යතායම් පදීපෝ. පහනක් නිවුනා වගේ එයා පිරිනිවන් පානවා පහනක් නිවුනා වගේ නිබ්බන්ති දීරා යතයන් පදීපෝ පහනක් නිවුනා වගේ යාගේ වැඩ ඉවර කරලා දානවා එතකොට ඔතනින් තමයි රතන සූත්‍රය ඉවර කරන්නේ එතකොට දැන් අපිට මේ දේශනාව ගත්තාම අපිට තේරෙනවා මේක රතන සූත්‍රයේ සම්පූර්ණින් සන්දර්භගත පැහැදිලි කිරීමක් නෙමෙයි එහෙම සන්දර්භගත පැහැදිලි කිරීමට හෝරා 10ක විතරවත් කාලයක් ආවොත් නිදහසේ කතා කරන්න පුළුවන් හැබැයි මතක තියාගන්න හොඳ දෙයක් ඒ තමයි මේ අපේ ඇතුළත කෙලෙසුන්ගෙන් ඇවිලිලා තියෙනවා ඒක නිවා ගන්න ලස්සන පණිවිඩයක් ලස්සන සාකච්ඡාවක් රතන සූත්‍රයේ අභ්‍යන්තරය තුල හැංගිලා තියෙනවා ඒකින් ආශිර්වාදයකුත් ලැබෙනවා එතකොට මේ ආශිර්වාදයේ වෙනුවෙන් අපි දිවා රාත්‍රී රතන සූත්‍රයේ සජ්ජායනා කරන්න ඕන හැබැයි ඒක ගෘහස්ථ ජීවිතේට අතීතේ ධර්මදර ස්වාමීන් වහන්සේලා එකතු කළේ ඒක ASCII මේ සෝතාපන්න ශ්‍රාවකෙක් බිහි කිරීමේ මහ පුදුම අද්විතීය කුසලතාවයක් තියෙනවා. ඒකට සම්බන්ධ ලොකු සාකච්ඡාවක් ඇතුලේ හැංගිලා තියෙනවා. ඒක මිනිසුන්ගේ ජන ජීවිතයත් එක්ක බද්ධ කරන අදහසින් තමයි රතන සූත්‍රය එකතු වෙලා තියෙන්නේ. දැන් අපිට හොඳටම තේරෙනවා ගිරිමානන්ද සූත්‍රය වගේ එකක් දේශනා කළාම දැන් ගිරිමානන්ද සූත්‍රයේ හැඩය තමයි ගිරිමානන්ද භික්ෂුව ළඩ වුණාම බුදුරජාණන් වහන්සේ අහනවා ආනන්ද හාමුදුරුවන්ගෙන් ගිරිමානන්දට දැන් කොහොමද? එතකොට දැන් ගිරිමානන්ද භික්ෂුව කියනවා දුක්ඛා වේදනා පටික්කමන්තිනෝ අභික්කමන්ති. දුක් වේදනා අඩු වෙනවද වැඩි වෙනවද? එතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා වැඩි වෙනවා. ආ එහෙමද? එහෙනම් කමක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ ගෙන්නලා සංඥා 10ක් උගන්වලා යවනවා. ඒකට අපි කියනවා දස සංඥා කියලා. ඒකේ තියෙන්නේ ඔය අනිච්ච සංඥා අනත්ත් සංඥා ඊට පස්සේ අසුභ සංඥා විරාග සංඥා නිරෝධ සංඥා සබ්බ ලෝකේ අනබිරත් සංඥා සබ්බ සංකාරිසු අනිච්ච සංඥා කිගේ සංඥා 10ක් තියෙනවා. දැන් ඔය දේශනාව ඉවර වෙනකොට ඔය දේශනාව අවසන් වෙනකොට පින්වත්නි ගිරිමානන්ද සූත්‍රය ඉවර වුණාම සූත්‍රයේ අන්තිම කොටසෙන් කියනවා මේ ගිරිමානන්ද හාමුදුරු සුවපත් වුණා කියලා. සුවපත් වුණා කියනවා. එතකොට කෙනෙක් ඒ අදහස සුවපත් වුණා කියලා කියන්නේ මේ දස සංඥාව වඩනකොට ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ නිකලෙස් වුණා කියන එක. ඇයි සුවපත් වෙනවා කියන්නේ අරහත්වයට. සුවපත් වීමට මෙහා පැත්තේ ඔක්කොම අරහත්වයට මේ පැත්තේ ඔක්කොම කෙලෙස් සහිතයි. ඒ නිසා බුද්ධ දේශනාවේ යෙදුමක් පාවිච්චි කරනවා සබ්බේ පුතුග්ජනාවිය උම්මත්තකා කියලා. සියලු පුතුග්ජනියෝ මානසික ආබාධ වලින් පෙළෙනවා කියලා. එතකොට එහෙනම් අපි ඔක්කොම ලෙඩ්ඩු අවබෝධය කරා යනකම්ම අපි තුල තියෙනවා රෝගී සහිත භාවයක්. ඒක කොච්චර බෙහෙත් ගත්තත් හොඳ කරන්න බෑ. ඒ කියන්නේ හොඳ කරන්න බැරිකම සම්පූර්ණයෙන් අවිද්‍යා සහගතව ගොඩනැගිලා තියෙනවා. අවිද්‍යා සහගතවම ලෝකේ අල්ලගෙන ඉන්න තාක්කල් භව රෝගේ සුවපත් වෙන්නේ නැහැ, භවේ පැනවෙනවා. අලුතෙන් අලුතෙන් ආය ආය භව සංස්කාර ගොඩනැගෙනවා.
ඒ භව සංස්කාර ගොඩ නැගෙන නිසා අනාගතයේ ජරා මරණ දුක පැනවෙනවා එහෙනම් මේ භවය කියන බරපතල රෝගී තත්ත්වයේ සුවපත් කර ගැනීම කියන එකට අපිට බුදුදහමෙන් එකතු වෙන්න බැරි නම් සුවපත් වුණා කියනකොට අපේ ඔළුවට එන්නේ ගිරිමානන්ද හාමුදුරන්ගේ සෙමලෙඩේ හොඳ වුණා වාත රෝගේ හොඳ වුණා පිත කිපිලා තිබ්බනම් ඒ ප්‍රශ්නේ විසඳුණා වගේ එකක් කිව්වොත් ඒක මූලික බුදුරජාණන්සේගේ දේශනාවට ගැළපෙන කතාවක් නෙමෙයි ගැළපෙන කතාව මොකද්ද යම් කෙනෙක් මේ දස සංඥාව වැඩුවොත් ඒ දස සංඥාව වඩන කෙනා අනිවාර්යයෙන්ම භවයෙන් නිදහස් එයා භවයෙන් නිදහස් වෙනවා එතකොට දැන් ගිරිමානන්ද සූත්‍රයේ අන්තිමටම ගිරිමානන්ද භික්ෂුව සුවපත් වුණා කියන්නේ ගිරිමානන්ද හාමුදුරන්ගේ තිබුණු ඔළුවේ අමාරුව නැති වුණා කියන එක නෙමෙයි ගිරිමානන්ද ස්වාමීන් වහන්සේගේ තිබුණු කෙලෙස් ටික ගැලවිලා ගියා කියන එක ඒක තමයි ලෝකේ ලොකුම සුවපත්කම කෙලෙසුන්ගෙන් පීඩා වෙච්ච තැනක අපි සුවපත් නැහැ ලෝකේ සැබෑ සුවපත් භාවයේ තියෙන්නේ කෙලෙසුන්ගෙන් නික්මිච්ච තැනක ඒ තේන සත්‍යේන සුවක්ති හෝතු මේක සත්‍යයේ බලයෙන් වෙන එකක් එතකොට ඒ තේන සත්‍යේන කියනකොට හැම වෙලාවකම සත්‍ය කියලා කියන්නේ මේ බුදුරජාණන් වහන්සේ මිහිමත පහළ වෙලා පැහැදිලි කරපු ආර්ය වූ සද්ධර්මය ඒක ලෝකේ පරම ඇත්ත චතුරාර්ය සත්‍ය චතුරාර්ය සත්‍ය දෙකතු වුණොත් ඒ තේන සත්‍යේන ඒක තමයි ලෝකේ සත්‍ය සුවක්ති හෝතු ඒකෙන් තමයි යාගේ සුවපත් වීම වතු වෙන්නේ මොකද්ද සුවපත් වීම කවදාවත් ආය මේ ජරා මරණ වලින් පිරිච්ච සංසාරයට එකතු වෙන්නේ නැතුව සම්පූර්ණ දුක ඉවර කිරීමේ කතාව. එතකොට ඒ කතාවට එකතු වෙනකොට යාට සුවපත්කමත් හම්බෙනවා. හැබැයි මෙහෙම ඉක්කුත් තියෙනවා. මේ ධර්මයේ වඩාගෙන යනකොට එයාගේ කයත් සුවපත් වෙනවා. එහෙම ඉක්කුත් තියෙනවා. දැන් හොඳ දෙයක් බලන්න බොජ්ජංග සූත්‍ර බලන්න. බොජ්ජංග දේශනා කියනකොට උන්වහන්සේ දේශනාව පටන් ගන්නේම මේක භාවිතා කරන්න බහුලීකృత කරන්න භාවිතා බහුලී කතා ඊට පස්සේ අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සංවත්තති අමා නිවන මතු වෙන විදියට මේක කරන්න කියලා කියනවා. එතකොට මේ දේශනාව ඉවර වෙනකොටත් ඒ හාමුදුරුවෝ ළඩ හොඳ වුණා කියලා තමයි සූත්‍රයේ තියෙන්නේ. හැබැයි මේක පාවිච්චි කළොත් ඇඟටත් හොඳයි. උදාහරණයක් විදියට දැන් මේකේ සතිසම්බොජ්ජංගේ වඩනකොට තමා තුල සිහිනුවන ඉපදිලා තමන්ගේ ඇතුලේ සිහිය පවතිනවා සිහිය පවතිනකොට දෙවෙනියට කියන ධම්මවිජේ බොජ්ජංගය නිවනට අදාළ යම් තාක් ධර්මයක්ද ඒවායින් එයා ඇතුල වෙනස් කරගන්න හදනවා ඊළඟට කියන එක තමයි පින්වත්නි විරිය සම්බොජ්ජංගය අර ධර්මවිජේන් ගොඩනැගිත්ත දේ තමන්ගේ ඇතුලේ පැල කරගන්න හදනවා වීරිය සම්බොජ්ජංගය ඒකට වීරියක් නැත්තම් කරන්න බෑ දැන් මේ කතාව අහගෙන ඉඳලා එළියට ගියාට පස්සේ වීරියක් නැත්තම් මේ ගැන තමන්ගේ ජීවිතේ ගලප ගන්න බෑ. එතකොට විරිය සම්බොජ්ජංගයේ කිව්වේ අර ධම්මවිජේ සම්බොජ්ජංගයෙන් අහගත්ත දැනගත්ත දේ තමන්ගේ ජීවිතයට ප්‍රතිබද්ධ කරගන්න යා උත්සාහ කරනවා විරිය සම්බොජ්ජංගය. ඒ වීරියට එකතු වෙනකොට කියනවා පීති සම්බොජ්ජංගය. මේ ධර්මයට එකතු වීම නිසා තමන්ගේ හිත තුල නිරාමිස ප්‍රීතියක් හට ගන්නවා. කෙලෙස් සහිත ප්‍රීතියක් නෙමෙයි. හිත තුල ප්‍රීතිය ඇති වෙනකොට ඊළඟට කියන පස්සද්දි සම්බොජ්ජංගය සිතට ආනුව තමයි රූපයත් වැඩ කරන්නේ සිත සුවපත් වෙනකොට Tamange ලේ ධාතුව පවා පිරිසුදු වෙනවා පස්සද්දි කියලා කියන්නේ මේ කයට දැනෙන එකක් ප්‍රීති සම්බොජ්ජංගය කියන්නේ හිතට දැනෙන එක ඒකට ආනුව රූපේ වෙනස් වෙනවා රුධිර සංතෙන් බලන්න හොඳට භාවනා හැම කරගෙන යනකොට ලේ ගමනා ගමනේ පවා ඊටාම සංසුන් එතකොට තමන්ට තේරෙනවා වෙනදා නැති කායික සැහැල්ලුවක් පවා දැනෙනවා. ඒකට හේතුව තමයි අර හිත වැඩෙනකොට හිතට අණුව තමයි රූපේ වැඩ කරන්නේ. එහෙනම් හිත සුවපත් වුණාට පස්සේ ඒක කායටත් යම් විදියකින් බලපානවා. ඒ නිසා තමයි ප්‍රීති සම්බොජ්ජංගයට පස්සේ පස්සද්ධි සම්බොජ්ජංගය කියන්නේ. ඊට පස්සේ තමයි අර සමාධිය. කයත් හොඳට සැහැල්ලු වුණාට පස්සේ තමයි හිත සමාහිත වෙන්නේ. සමාහිත වුණාට පස්සේ තමයි ලෝකයේ සියල්ල අතහැරෙන මට්ටමට සංස්කාර උපේක්ෂාවකට එකතු වෙන්නේ උපේක්ඛා සම්බොජ්ජංගය. ඉතින් අපිට තේරෙනවා මේ කයටත් යම්කිසි සහනයක් බුදුදහම පාවිච්චි කරනකොට නැද්ද? තියෙනවා. බුදුදහම පාවිච්චි කරනකොට කයටත් යම්කිසි සහනයක් තියෙනවා. සිතට විතරක් නෙමෙයි. එහෙමනම් මේ කය සුවපත් කරගන්න කැමති කෙනෙක් බුදුදහම පාවිච්චි කරන්නට කමක් නැහැ. හැබැයි අපේ ඔළුවේ තියෙන්නේ මේ අපේ තියෙන එදිනෙදා තියෙන මේ රෝගී තත්ත්වයන් ටික සමනය කරගන්න එක වගේ එකක් නම් ඒක අපරාධයක්. ඒක මූලික බුදුරජාණන් වහන්සේගේ දේශනාව අපතේ ඇරීමක්. ඒ නිසා මම ඔබට ඉතාම කරුණාවෙන් කියන්නේ
මේ ධර්මයක් එක්ක එකතු වෙන්න. එකතු වෙනකොට තමන්ගේ ඇතුළ නිවෙනවා. ඒ නිවීම තමයි බුදුදහම ශ්‍රාවකයෙක්ගෙන් බලාපොරොත්තු වන සුවපත්කම. එතකොට ඒ සුවපත් වීමට එකතු වෙන්න අපි දක්ෂ වෙන්න ඕන. ඒ දක්ෂතාවේ ටිකෙන් ටික අපි ගොඩනගා ගන්න ඕන. ඒක ගොඩනගාගත්ත කෙනෙකුට පුළුවන් ලෝකෙන් නික්මෙන්න. ඒක තමයි සදාතනික ශාන්තිය. ටිකෙන් ටික එකට එකතු වෙන්න බලන්න. එහෙම එකතු වුණොත් අපට බුදුරජාණන් වදාළ විදියට අපේ හිත වෙනස් කරගෙන ඇතුළාන්තයේ තුලම ධර්මී රෝපණය කරගෙන අපට නැගිටින්න පුළුවන්. කෙලෙසුන්ගින් බැටකන්නේ නැතුව. එතකොට එතනට අපි ක්‍රමානුකූලව හිත හදා ගැනීම පිණිස මේ උතුම් බුද්ධ දේශනාව ඔබ හැම දිනාටම උපකාර වේවා කියලා අපි මේ හෝරාවකටත් වැඩි කාලයක් දේශනා කරපු දේශනාව නිමාවටපත් කරනවා. මේක රතන සූත්‍රයේ සම්බන්ධ එක්තරා පැහැදිලි කිරීමක් වුණාට පරිපූර්ණ පැහැදිලි කිරීමක් නෙමෙයි. රතන සූත්‍රයේ සම්බන්ධ ඔබට අලුත් කියවීමක් ගොඩනගා ගන්න යම් කිසි උපකාරයක් මේ දේශනාවෙන් ලැබෙන්නේ නැති කියලා අපි කල්පනා කරනවා. එතකොට මේ උපකාරය ඔබ හැම දිනාම වහවහා ගොඩනගා ගත යුතුයි. එතකොට මේ බුද්ධ දේශනාව ඔස්සේ ඔබ ඔබ කියව ගත යුතුයි. එතකොට තමයි ඔබට ඔබව හම්බ වෙන්නේ. ඔබට ඔබව හම්බ වෙන එක තරම් ලෝකේ කවුරු හම්බ වුණත් වැඩක් නැහැ. පුළුවන් නම් ඔබව හොයා ගන්න බලන්න. ඒක තමයි බුද්ධ දේශනාව අත්ත සරණා අනන්‍ය සරණ මහණෙනි තමාවම සරණ කරගන්න වෙන කෙනෙක් සරණ කරගන්න එපා කියලා කියන්නේ. ඒ නිසා ඔබ හැම දිනාටම මේ උතුම් බුද්ධ දේශනාව නිවන් පිණිසම බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි මේ පින්කම ඉතාම ලස්සනයි. මේ පින්කම ඉතාම හොඳින් ශ්‍රද්ධාව කුළු ගැන්වෙන ආකාරයට අපේ නායක ස්වාමීන් වහන්සේ බොහෝම ශ්‍රද්ධාවෙන් සැලසුම් කරලා තිබෙනවා. ඉතින් අපේ නායක ස්වාමීන් වහන්සේ පැවිදි දිවියට බොහෝ දීර්ඝ කාලයක් වසර 40ක් සපිරීම නිමිති කරගෙන මේ උතුම් කුසලයට සම්බන්ධ වෙනවා. උන්වහන්සේටත් අපි තා මෙත් සිතින් ආශිර්වාද කරනවා. මේ පුණ්‍ය භූමියේ සිද්ධ කරන මේ පින්කම් මාලාවෙන්ම රැස්වන්නා වූ පුණ්‍ය ශක්තිය අපේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයටත් ඔබ අප හැම දිනාටමත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් අමා නිවනින් සැනසීමට හේතු පාරමිතා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. පින්වත්නි මේ උතුම් කුසලානිසංස ධර්මයන් ඔබ හැම දිනාගේම ජීවිත සුවපත් වීම පිණිස උපකාර වේවා. සුවපත් වීමේ අර්ථය තමා තුළ ගොඩනගා ගැනීම පිණිස මේ කුසල් බලවත් වේවා. හැම දිනාගේම ජීවිතේ වඩා යහපත් කරගන්න මේ කුසල් උපකාර වේවා. හැම දිනාගේම ජීවිතවලට ජාති ජරා ව්‍යාධි මරණ ශෝක පරිදේව දුක් දුම්නස් වලින් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිසම මේ කුසල් හේතු වාසනා වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. මේ රැස්ුණා වූ පුණ්‍ය ශක්තිය මේ උතුම් පින්කමේ දායකත්වයේ බොහෝම ශ්‍රද්ධාවෙන්ගෙන කටයුතු කරන මේ පින්තුන්ට අපි ආශිර්වාදයේ පිණිස එකතු කරනවා. ශාරිකා වීරරත්න මැතිණිය, එවගේම හැරිස් විජේසිංහ මැතිතුමා, ගාමිණී ජයරත්න මැතිතුමන්, චමරි ජයරත්න මැතිණිය, නිසාරා ජයරත්න මෙනවිය, අපේ කල්යාණ මිත්‍ර හේමක ඩයස් මැතිතුමන් ප්‍රධාන පින්වත් පිරිස බොහෝම ශ්‍රද්ධාවෙන් අද මේ පින්කමට සම්බන්ධ වෙන්නේ. ඉතාම සත්පුරුෂ අදහසකින් ඇත්තු මේ අවස්ථාවට සම්බන්ධ වෙනවා. ඒ පින්තුන්ට අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. හැම දිනාටම මේ උතුම් කුසල් ජීවිතාවබෝධයේ පිණිස ධර්මාවබෝධයේ පිණිස උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒත් සමගම මේ දායකත්වයේ දරණ පින්නතුන්ගේ නමින් මියගිය සියලුම ඥාතීන්ටද මේ කුසල් උපකාර වේවා. ඒ ඇත්තන්ගේ භවගාමී ජීවිතේ සුවපත් වේවා. සාංසාරික ජීවිතේ සුවපත් වේවා. ජාත්‍යාදී දුක්වලින් නිදහස්ව ලබන උතුම් නිවන් පිණිසම මේ දේශනාමේ කුසල් ඔබ හැම දිනාටමත් ඔබේ නමින් මියගිය ඥාතීන්ටත් හේතු උපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ඒ වගේම අපේ විහාරාධිපති අපේ නායක හාමුදුරුවන් වහන්සේ ප්‍රධාන පූජනීය මහා සංඝරත්නය බොහෝ වෙහෙසට පත් වෙලා තියෙනවා මේ පින්කම සැලසුම් කරන්න. ඒ සියලු දෙනා වහන්සේටමද ආධ්‍යාත්මික දියුණුව පිණිස මේ කුසල් බලවත් වේවා. කායික මානසික සුවපත් භාවයේම සැලසේවා. දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. උතුම් රතන සූත්‍ර දේශනාවේ ආනුභාවයෙන්
උන්වහන්සේලාගේ කායික මානසික සුවපත් භාවයේ සැලසිලා මේ ගෞතම බුද්ධ ශාසනයේදීම වහ වහ චතුරාරි සත්‍ය අවබෝධ කරගන්නට අපේ නායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන පූජනීය මහා සංඝරත්නයටත් මේ කුසල් හේතු උපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා සතර වරන් රජදරුවන් සද්දෙවිඳුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් අමා නිවනින් සැනසීම පිණිස නිවන් දොරටුවක්ම වේවා කියලා අදිෂ්ඨාන කරනවා ඒ සියලු නොපෙනෙන දෙවියන් ඔබ අප ආරක්ෂා කරත්වා මේ ගෞතම බුද්ධ ශාසනය ආරක්ෂා කරත්වා මේ විහාරස්ථානය ආරක්ෂා කරත්වා ශ්‍රද්ධාවින් දෙවියෝ මේ පුණ්‍ය භූමියට රැකවරණය දෙත්වා සියලු දෙවියන්ටද මේ කුසල් නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා කියලා අදිෂ්ඨාන කරනවා ඒ සමග අපි මේ හෝරාවකටත් වැඩි වේලාවක් සිද්ධ කරපු සරල දේශනාව මේක වඩාත් සරල පැහැදිලි කිරීමක් මේ උතුම් සරල දේශනාව හැම දිනාගේම ජීවිතවලට ධර්මීය ගලපා ගැනීම පිණිසම උපකාර වේවා කියන අදිෂ්ඨානින් අනුමෝදනා කරනවා ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටහා ච බුම්මට්ටා දේවානා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරම්ති අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේ වච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු